අයිබෝන් කන්ජන්ක්ෂන්ස් එහෙම නැත්නම් කනෙක්ටිව්ස් කියලා කියන්නේ සම්බන්ධීකරණ පද. එදා අපි ග්‍රේඩ් 10 බුක් එකේ ඇක්ටිවිටීස් කළා. ඒකේ ග්‍රැමර් කොටස තමයි මේ තියෙන්නේ. හරි. පළවෙනි එක තමයි වයිල්. වයිල් කියන්නේ අතරතුරේ. ඒ කියන්නේ ක්‍රියාවක් කරන අතරතුරේ. ඩියුරින් කියන්නේ අතරතුරේනේ. ඩියුරින් කියන්නේ කාලයක් අතරතුරේ. මේ වයිල් කියන්නේ ක්‍රියාවක් අතරතුරේ. නැත්නම් අතරේ. හරි, ඒ තේරුම ගන්න පුළුවන්. උදාහරණයක් තියෙනවා. I study English. මම අධ්‍යයනය කරනවා ඉංග්‍රීසි. ඒක එක වාක්‍යයක්. My sister studies මගේ සහෝදරිය අධ්‍යයනය කරනවා sister එක වචන නිසා වයි කපලා es දානවා මගේ සහෝදරිය අධ්‍යයනය කරනවා french හරි මේ මොකද්ද මේ කිව්වේ මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි මගේ සහෝදරිය ඉගෙන ගන්නවා ප්‍රංශ ප්‍රංශ භාෂාව වාක්‍ය දෙකක් නේ ඒ වාක්‍ය දෙක join කළා මැදට while දාලා හරි දැන් එතකොට එක තනි වාක්‍යයක් එහෙනම් මේ වාක්‍ය දෙක තනි වාක්‍යයක් බවට පත් කළා conjunction එකෙන් සම්බන්ධීකරණ පදයෙන් නැත්නම් connective එකෙන් හරි එහෙනම් වාක්‍ය දෙක join කළා conjunction එකකින් හරි එහෙනම් මේක සිංහල තේරුම මොකද්ද මම ඉංග්‍රීසි ඉගෙන ගන්න අතරතුරේ නැත්නම් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න අතරේ මගේ සහෝදරිය ප්‍රංශය ඉගෙන ගන්නවා හරි පැහැදිලි නේද මම ඉංග්‍රීසි ඉගෙන ගන්න අතරේ මගේ සහෝදරිය ප්‍රංශය ඉගෙන ගන්නවා එකිනෙකට වෙනස් දේවල් තමයි වයිල් වලින් සම්බන්ධ කරන්නේ වෙනස් අදහස් භාෂා දෙකක් නේ හරි ඊට පස්සේ නම්බර් 2 my father watched මගේ තාත්තා නැරඹුවා මගේ තාත්තා බැලුවා මොනවද ටීවී අතීත කාල ක්‍රියාව මගේ තාත්තා ටීවී බැලුවා හරි ඒක එක වාක්‍යයක් my mother මගේ අම්මා was preparing පිළියෙල කරමින් හිටියා past continuous tense ඒ කියන්නේ ක්‍රියාවක් කර කර හිටියා හරි පිළියෙල කරමින් හිටියා මොනවද මගේ අම්මා පිළියෙල කරමින් හිටියා රසවත් ආහාරයක් අත රසවත් කෑම වේලා delicious meal in the kitchen කුස්සියේ හරි මගේ අම්මා රසවත් කෑම වේලා කුස්සියේ පිළියෙල කරමින් හිටියා ඒක එක වාක්‍යයක් දෙවෙනි වාක්‍යය මෙන්න first sentence එක මෙන්න second sentence එක වාක්‍ය දෙක join කරනවා මැද්දට while දාලා දැන් ඒක තනි වාක්‍යයක් ඒකේ තේරුම මොකද්ද මගේ අම්මා කුස්සියේ රසවත් කෑම වේලක් පිළියෙල කරමින් හිටිය අතරතුරේ ආ මගේ අම්මා කෑම පිළියෙල කර කර හිටිය අතරතුරේ පිළියෙල කරමින් හිටිය අතරතුරේ එහෙනම් while සාමාන්‍යයෙන් අපි සම්බන්ධ කරන්නේ මේ වගේ continuous tenses එක්ක හරි ing දාන අවස්ථා එක්ක am is එක වෙන්න පුළුවන් was work වෙන්න පුළුවන් will be එක වෙන්න පුළුවන් continuous tenses එක තමයි සාමාන්‍යයෙන් while join කරන්නේ ඒක while වලටම ආවේනික දෙයක් හරි එහෙනම් මගේ අම්මා රසවත් ආහාරයක් පිළියෙල කරමින් හිටිය අතරතුරේ මගේ තාත්තා ටීවී බැලුවා හරි එහෙනම් ක්‍රියාවන් දෙකක් එකට සිදු වුණා නේ හරි මගේ අම්මා කුස්සියේ රසවත් ආහාරයක් පිළියෙල කරමින් හිටිය අතරතුරේ තාත්තා මොකද කළේ ටීවී බැලුවා ඊළඟ වාක්‍ය බලන්න I am fond of කියන්නේ ආසයි කියන එක like කියන එකම තමයි අලුත් වචන ඉගෙන ගන්න like කියන එකට සමාන පදයක් fond of හැබැයි ඉස්සරහට am is ආ වගේ දාන්න ඕන be verb එකක් දාන්න ඕන I am fond of cricket මම ආසයි cricket වලට while අතරේ my friend මගේ යාළුවා උනන්දුයි is keen on කියන්නේ උනන්දුයි ඒත් ආසයි වගේ තමයි මගේ යාළුවා උනන්දුයි මොනවාද football වල හරි වාක්‍ය දෙකක් join කළා while දාලා මේ වාක්‍ය තේරුම මොකද්ද මම ක්‍රිකට් වලට ආස අතරේ මගේ යාළුවා උනන්දුයි ෆුට්බෝල් වලට පාපන්දු වලට හරි නේද හරි උදාහරණ දිනා නම් කියන්නේ මේ වගේ වයිල් දාලා උදාහරණ කියන්න පුළුවන් කාට හරි වයිල් දාලා උදාහරණ කියන්න පුළුවන් කාට හරි උදාහරණ පුළුවන්ද උදාහරණයක් එක්සැම්පල් එහන් සා පුළුවන්ද වයිල් දාලා උදාහරණයක් සඳිල් පුළන්ද වයිල් වලින් උදාහරණයක් කාටද පුළා නැද උදාහරණ අපි ඊළඟට යන්නේ එහෙනම් කොහොමද පුළන්ද උදාහරණ දෙන්න හරි දැන් හිතනවා මෙහෙම මම ටීවී බලමින් හිටිය අතරතුරේ හරි එහෙනම් කොහොමද කියන්නේ while i was watching tv ඕන මාරු කරලා කියන්න පුළුවන් while එක මුලට ගන්නත් පුළුවන් while i was watching tv my brother මගේ සහෝදරයා was reading a book පොතක් කියවමින් හිටියා දෙකම past continuous යන්නත් පුළුවන් හරි while i was watching tv මම ටීවී බලමින් හිටිය අතරතුරේ my brother was reading a book මගේ සහෝදරයා පොතක් කියවමින් හිටියා හරි ඒ වගේ එකිනෙක එක ක්‍රියාවක් කරන අතරේ අනිත් එකන තවත් ක්‍රියාවක් කළා නැත්නම් එකිනෙක එක දෙයකට ආස අතරේ අනිත් එකන තවත් දෙයකට ආසයි
වගේ හදන්න පුළුවන්. හරි. ප්‍රස්තාර විස්තර කරද්දී මේවා දාන්න පුළුවන්. හරි ප්‍රස්තාරවල බාග්‍රාෆ් වල. හරි ඊළඟ කන්ජන්ෂන් එක ලියා ගන්න. Although අපි ඒක ඊළඟට කළා එදා. Although එහෙම නැත්නම් though එහෙම නැත්නම් even though මේක ලියන්න මේ තුනේම තේරුම සමානයි තුනේම තේරුම මොකද්ද කාටද මතක එහෙම වුණත් එහෙම කළත් එහෙම වුණත් එහෙම නැත්තම් එහෙම කළත් හරි එක්ක එහෙම වුණත් නැත්තම් එහෙම කළත් හරිද දැන් මේ වගේ උදාහරණයක් බලන්න. හයියෙන් වැස්සත් අපි ඉස්කෝලේ ගියා. හරි? හයියෙන් වැස්සත් සාමාන්‍යයෙන් හයියෙන් වැස්සත් ඉස්කෝලේ යන්නේ නැහැ නේ? මෙතනත් අර වෙනස් අදහස් තමයි සම්බන්ධ කරන්නේ. හයියෙන් වැස්සත් අපි ඉස්කෝලේ ගියා. කොහොමද කියන්නේ? කාටද කියන්න පුළුවන්? හයියෙන් වැස්සත් අපි ඉස්කෝලේ ගියා. කාටද කියන්න පුළුවන්? දිග වාක්‍ය හදන එක ඉතා වැදගත්. රචනා වලට, ග්‍රාෆ් වලට, ලෙටර්ස් වලට ඒක ගන්න අනිවාර්යයෙන්ම මේවා තියෙනවා. හරි කොහොමද කියන්නේ? We are going to school even though heavily rain. හරි. බොහෝ දුරට හරි. තවත් ක්‍රමයක්. ගියා නම් අතීත කාලේ වෙන්නව නේද? හරි. මම කියනවා අපි ගියා. කතා කරන්න very good කතා කරන එක. We went. අපි ගියා. පාසලට to school. අපි ගියා පාසලට. පාසල් ඉගෙන ගන්න නම් ද දාන්නේ. ඉගෙන ගන්න නම් ද දාන්නේ. හරි ප්‍රින්සිපල් වගේ හමු වෙනා නම් වෙනත් කාරණාවකට යනවා නම් ද දාන්න පුළුවන්. ඉස්කෝලේ ඉගෙන ගන්නවා නම් ද දාන්න එපා. හරි. We went අපි ගියා පාසලට. We went to school. හරි. මේක පළවෙනි වාක්‍යය. හයියෙන් වැස්සා කියලා කොහොමද කියන්නේ? කන්ජන්ෂන් එකේ මම පොඩක් ඉඳ තියෙනවා. හයියෙන් වැස්සා. මේ ඕන එකක් දාන්න පුළුවන්. It's of dough. ඔව්. හයියෙන් වැස්සා කියන්න පුළුවන්. වහිනවා කියන වාක්‍ය අනිවාර්යෙන් ඉට් වලින් පටන් ගන්න ඕනේ. මොකද මේ වාක්‍යෙට පත්‍ර කෙනෙක් නැහැනේ. සබ්ජෙක්ට් එක නැති වාක්‍ය ඉට් වලින් පටන් ගන්න ඕනේ. ඒකට සිංහල තේරුමක් නැහැ. වාක්‍යෙට පත්‍ර වුණ නිසා ඉට් වලින් පටන් ගන්නවා. වහිනවා නම් rain, වැස්සා නම් rained. වැස්සා. හයියෙන් නම් කියලා කියන අපි cats and dogs. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමේ heavily හරි සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනා දාන්නේ heavily හොඳට ඉංග්‍රීසි දන්නවා නම් cats and dogs කියලා දාන්න. එනේ high. හරි එහෙනම් මෙන්න දෙවෙනි වාක්‍යය. හයියෙන් වැස්සා එක ක්‍රියාවක් අපි ඉස්කෝලේ ගියා තවත් ක්‍රියාවක්. හරි හයියෙන් වැස්සා එක වාක්‍යයක් අපි ඉස්කෝලේ ගියා තවත් වාක්‍යයක්. මේ වාක්‍ය දෙක join කරනවා මැද්දෙන් මේ ඕන එකක් දාන්න. එතන මොකද වෙන්නේ? It rained කියන්නේ වැස්සා, වැස්සත් කියන්නේ වැස්සත් ඒ තේරුම් ගන්න. It rained වැස්සා. It rained cats and dogs හයියෙන් වැස්සා. හයියෙන් වැස්සත් කියන්නේ මේ වණ එකක් දාන්න පුළුවන්. දාමු although. හරි එහෙනම් we went to school අපි ඉස්කෝලේ ගියා. Although it rained cats and dogs හයියෙන් වැස්සත් අපි ඉස්කෝලේ ගියා. අවශ්‍ය නම් මේ දෙක මාරු කරන්න පුළුවන්. මේ කොටස ඉස්සරහට ගන්න පුළුවන් වුණා. Although it rained cats and dogs, comma we went to school. Although it rained cats and dogs හයියෙන් වැස්සා we went to school අපි ඉස්කෝලේ ගියා දෙපැත්ත මාරු කරන්නත් පුළුවන් මේ කන්ජන්ෂන් එක මුලට ආවොත් මැද්දට කමාවක් ඕන ඒකේ දමං කිව්ව මතකයි මේක මැද්දට තියෙනකොට කමාවක් අවශ්‍ය නැහැ මේක මුලට ගත්තොත් මැද්දට කමාවක් ඕන හරි කියන්නේ දෙපැත්ත මාරු කළොත් කමාවක් ඕන හරි ඉතල වයිල් එකේ ඒවත් දෙපැත්ත මාරු කරන්න පුළුවන් හරි එහෙනම් හයියෙන් වැස්සා අපි ඉස්කෝලේ ගියා we are good අපි හොඳයි next up ශ්‍රී ලංකාව හොඳින් සෙල්ලම් කළත් ඒගොල්ලන්ට මැච් එක දිනන්න බැරි වුණා කොහොමද කියන්නේ ශ්‍රී ලංකාව හොඳින් සෙල්ලම් කළත් ඒගොල්ලන්ට මැච් එක දිනන්න බැරි වුණා කොහොමද කියන්නේ කාටද කියන්න පුළුවන් සඳිල් පුළුවන්ද ශ්‍රී ලංකාව හොඳට සෙල්ලම් කළත් ඒගොල්ලන්ට මැච් එක දිනන්න බැරි වුණා ස්පීක් අප් කතා කරන්න හරිද මොනවා නිකේන්ට අවස්ථාව දෙනවා කියන්නේ
නම් කළා කියන්නේ ඔනෙක් කෙනට අවස්ථාව තියෙනවා. කියන්නේ බං ශ්‍රී ලංකාව හොඳින් සෙල්ලම් කළත් ඒගොල්ලන්ට මැච් එක දිනන්න බැරි වුණා. හරි කොහොමද කියන්නේ? ගොඩක් ලේසි. ශ්‍රී ලංකාව සෙල්ලම් කළා කියලා කියමුකෝ. ශ්‍රී ලංකා සෙල්ලම් කළා නම් ප්ලේ හොඳින් නම් වෙල්. වෙල් කියන්නේ හොඳින්. හරි මොකද ගොඩ් කියලා ගන්න බෑ. ප්ලේ කියන්නේ ක්‍රියාපදයක් නේ. ඒ ක්‍රියාපදයේ විස්තර ගන්න ක්‍රියා විශේෂණේ ගන්න ඕන. ගුඩ් හොඳ කියන එකේ ක්‍රියා විශේෂණේ තමයි වෙල් කියන එක. ශ්‍රී ලංකාව සෙල්ලම් කළා හොඳින්. හොඳින් සෙල්ලම් කළාත් කියන්න අපි ඉස්සරහට ඕල්දෝ දානවා. නැත්නම් දෝ ඊවන් දෝ දානක් පුළුවන්. මම මෙසරේ මුලට ගන්නවා මේක. ශ්‍රී ලංකාව හොඳට සෙල්ලම් කළාත් මේක මුලට આવොත් ක්‍රමාවක් ඕනේ කන්ජක්ෂන් එක මුලට આવොත්. හරි මෙන්න පළවෙනිවා. ශ්‍රී ලංකාව හොඳට සෙල්ලම් කළාත් හරි මොකද වුනේ ඒගොල්ලන්ට බැරි වුණා ඒගොල්ලෝ නම් දේ වුණ නම් පුළුවන් වුණා නම් කුඩ් මොකද කැන් කියන්නේ පුළුවන් කුඩ් කියන්නේ පුළුවන් වුණා බැරි වුණා නම් කුඩ් නොට් ඔවුන්ට බැරි වුණා මොනවා කරන්නද දිනන්න බින් දිනන්න බැරි වුණා මොකද්ද මැච් එක ද මැච් क्रियापदे मौलिक अवस्था even though හරිද අවසාන උදාහරණය ඔහු මහන්සි වෙලා වැඩ කළත් හරි ඔහු මහන්සි වෙලා වැඩ කළත් ඔහුට විභාගේ පාස් වෙන්න බැරි වුණා කොහොමද කියන්නේ ඔහු මහන්සි වෙලා වැඩ කළත් විභාගේ පාස් වෙන්න බැරි වුණා උඩන්ද කියන්නේ දැන් මම ග්‍රේඩ් 7 වලට වගේ කියනනම් මට කතා කරන්න වෙන්නේ නැහැ. ග්‍රේඩ් 7 වලට වගේ කිව්වනම් මට කතා කරන්න වෙන්නේ නැහැ. ඒ තරමට ඒගොල්ලෝ කතා කරනවා. හරි ග්‍රේඩ් එක වැඩි වෙද්දී හරිනම් කතා කරන එකත් වැඩි වෙන්න ඕනේ. ඒක අනුලෝම සමානුපාත වෙන්නේ නැහැ. ප්‍රතිලෝමණ සමානුපාත වෙන්නේ. වයස වැඩි වෙද්දී කතා කරන එක අඩු වෙනවා නේ. ඇයි ඒ? කතා කරගත්ත වැඩි කරන්න. හරි. කොහොමද කියන්නේ? ඔහු මහන්සි වෙලා වැඩ කළත්. ඔහු වැඩ කළා නම් he worked වැඩ කළත් කියන්නේ අපි දාන දෝ හරි even දෝ හරි වණකක් දාන්න පුළුවන් එහෙනම් දෝ he worked කියන්නේ ඔහු වැඩ කළත් he worked ඔහු වැඩ කළා දෝ he worked ඔහු වැඩ කළත් අතීතේ හරි මහන්සි වෙලා නම් hard ඔහු මහන්සි වෙලා වැඩ කළත් ඔහුට බැරි වුණා කියලා කොහොමද කියන්නේ? He could not කියලා දාන්න පුළුවන්. අපි ගාම pass වුනේ නැහැ කියලා. Could not කියලා මෙතෙන් දැම්මානේ. අපි ගාම pass වුනේ නැහැ. Pass වුනේ නැත්නම් did not pass. සමත් උනේ නැහැ. අතීතේ නැහැ කියන did not දානවා. Did not pass සමත් උනේ නැහැ විභාගේ the examination. විභාගේ සමත් උනේ නැහැ. just an example la mahansi lada kala pass ena aniware udahan dinana kiyan harida math ekama liyanna hari taw conjunctions deka tiyena etane iwarai meka me thunema therum samana hari me do kiyana gannada me one ekak aadesha karanna puluwa although hari even though hari one ekak do wenowata aadesha karanna puluwa इन स्पाइट ऑफ अरे ये रूम तम मेके डिस्पाइट की तेरू सामान मे देखिए इन स्पाइट ऑफ क्या डिस्पाइट की तेरू मुखा यदा तेरू मुखा नतका किसी हम दिया गणंगण नतका
ඒදේ ගණන් ගන්න නැතු. ඒදේ නොසලකා. අර කිසියම් දෙයක් නොසලකා නැත්නම් නොතකා ගණන් ගන්න නැතු ඒකයි තේරුම. හරි. අපි මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කොහොමද කියන්නේ? අපි මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන අපි කියන්නේ වී යුතුයි නම් should යුතුයමයි නම් must ඉගෙන ගන්නවා නම් study must එකට පස්සේ present tense විතරයි පුළුවන් මොකද modal verb එකක් must කියලා කියන්නේ හරි must කියන්නේ යුතුයමයි study කියන්නේ අධ්‍යයනය කරනවානේ අපි අධ්‍යයනය කළ යුතුයමයි හරි මහන්සි වෙලා තේරුම තියනවා මෙතන අපි මහන්සි වෙලා ඉගෙන ගත යුතුයමයි හරි දුෂ්කරතා නොතක දුෂ්කරතා අමාරුකම් නොතක අයව ගණන් ගන්න නැතු විශේෂයෙන් මේ කාලේ වගේ නොතකානම් in spite of in spite of කියන්නේ නොතක මොනවද දුෂ්කරතා දුෂ්කරතා වලට කියන්න පුළුවන් hardships කියලා hardships නැත්නම් difficulties කියලා කියනත් පුළුවන් හරි මේ කියන්නේ දුෂ්කරතා අමාරුකම් අසීරුතා අද වෙන ඔෆ් එකට පස්සේ නාම පදයක් ඕන ඩිස්පයිට් ඔෆ් එකට පස්සේ අනිවාර්යෙන් නාම පදයක් ඕන නාම පදයක් තියෙනවනේ හරි ආර්ෂිප්ස් දුෂ්කරතා කියන නාම පදයක් හරි එහෙනම් අපි මහන්සියලා ඉගෙන ගන්න ඕන දුෂ්කරතා නොතක අපිට එන අමාරුකම් ගණන් ගන්න නැතුව ඉතින් මෙතෙන්දී වාක්‍යයක් සහ මෙතන නිකම්ම වර්ඩ් එකක් වචනයක් සම්බන්ධ කළා මේ කන්ජන්ෂන් එක. හරි. බෙගෙන් ලියන්න. දැන් හිතන්න ඔයාලා අසනීපයි. ඔයා අඬද වේද? ඔයා අසනීපෙන් ඉන්නේ. එතකොට කියනවා ඔයාගේ අම්මල තාත්තලා ඔබ මහන්සි වෙලා වැඩ නොකළ යුතුයි. ඔයාගේ අසනීපේ නොතක. ඔයාගේ අසනීපේ ගණන් ගන්න නැතුව ඔයා මහන්සිල වැඩ කරනවා. එහෙම කරන්න එපා කියලා කියනවා. කොහොමද කියන්නේ? දෙවෙනි උදාහරණේ ඔබ නම් you වැඩ කළ යුතුයි නම් යුතුයි කියලා ගත්තත් should. වැඩ කළ යුතුයි නම් should work. හරි. වැඩ නොකළ යුතුයි නම් should not work. ඔබ වැඩ නොකළ යුතුයි. So hard ගොඩක් මහන්සි වෙලා so කියන්නේ ඉතා මහන්සි නැත්නම් ගොඩක් මහන්සිලා ඔබ වැඩ නොකළ යුතුයි මොකක් නොතකාද ඔබගේ අසනීපේ නොතකා in spite of නැත්නම් despite දාන්න පුළුවන් in spite of ඔබගේ අසනීපේ කියන your sickness නැත්නම් your illness ඔබගේ ill කියන්නේ අසනීපනේ illness महंसिला वैड नौकल उदाहरण whenever 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 කියන්නේ මොකද්ද හැම වෙලාවෙම නැත්නම් ඕනම විටක හැම වෙලාවෙම එහෙම නැත්නම් ඕනෑම විටක
whenever. හරි මට ෆ්‍රී ටයිම් එකක් ලැබෙන හැම වෙලාවෙම මම මොනවද කරන්නේ මම භාවනා කරනවා මම පොත් කියවනවා කම්පියුටර් ගේම්ස් ගහනවා කියලා එහෙම ලියන්න එපා හරි මම කියනවා I meditate මම භාවනා කරනවා මේක එක වාක්‍යයක් I have a free time කියන එක තව වාක්‍යයක් මට තියෙනවා ෆ්‍රී ටයිම් එකක් නිදහස් වෙලාවක් හරි මේක කාර්යයක් ලෙෂර් ටයිම් කියන එකම තමයි මට තියෙනවා විවේක කාලයක් මේක දෙවෙනි වාක්‍යය මට ෆ්‍රී ටයිම් එකක් තියෙන හැම වෙලාවෙම කියන වෙන්නේව දානවා මෙතන හරි whenever I have free time කියන්නේ මට විවේක කාලයක් තියෙන ඕනම වෙලාවක නැත්නම් හැම වෙලාවෙම මම මොකද කරන්නේ I meditate මම භාවනා කරනවා මම භාවනා කරනවා මට විවේක කාලයක් තියෙන හැම වෙලාවෙම වෙන කන්ජෂන් එක මැද්දට දැම්මා වාක්‍ය දෙක තනි වාක්‍යයක් බවට පත් වුණා හරි I play cricket whenever I have a free time හරි I watch TV නෑ නේ ඒක කරන්නේ නෑ නේ I read books. I make sums. Ganang hadra make sums. Hari ganang hadra na make sums. Hari the next one. Anti meka. Mage amma saukhya sampanna aahara miladi gannawa. Aya market yana hama welawa. Mage amma miladi ganna saukhya sampanna aahara junk food neme healthy food. ඒ මාකට් යන හැම වෙලාවෙම කොහොමද කියන්නේ? කාටද කියන්න පුළුවන්? මගේ අම්මා මිලදී ගන්නවා සෞඛ්‍ය සම්පන්න ආහාර. කොයි වෙලාවටද? ඒ මාකට් යන හැම වෙලාවෙම. කොහොමද කියන්නේ? මගේ අම්මා නම් my mother. මිලදී ගන්නවා නම් by. කොහොම හරිද දැන්? වැරදීනේ my mother ඒක වශයෙන් නිසා ක්‍රියාපදයේ s දාන්න ඕන හරි my mother buys මගේ අම්මා මිලදී ගන්නවා සෞඛ්‍ය සම්පන්න ආහාර නම් healthy food healthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න හරි මගේ අම්මා මිලදී ගන්නවා සෞඛ්‍ය සම්පන්න ආහාර whenever හැම වෙලාවෙම ඒ යනවා she goes market එකට to the market හරි whenever කියන conjunction එක මේ වාක්‍ය දෙක මැද්දට දාන්න මගේ අම්මා මිලදී ගන්නවා සෞඛ්‍ය සම්පන්න ආහාර එක වාක්‍යය ඒ යනවා market එකට තව වාක්‍යය ඒ වාක්‍ය දෙක join කළා whenever දාලා ඒකට තේරුම මේකයි ඇය market යන හැම වෙලාවෙම මිලදී ගන්නේ මොනවද සෞඛ්‍ය සම්පන්න ආහාර මගේ යාම සෞඛ්‍ය සම්පන්න ආහාර මිලදී ගන්නවා. ඇය මාකට් යන හැම වෙලාවෙම. අර මුලින්ම මයි මද දාපු නිසා පස්සේ මයි මද දාන්න එපා. ඒ වෙනුවට ෂී කියලා දාන්න. හරි. තේරුණා නේද? අවශ්‍ය නම් මේ මාරු ගන්න පුළුවන් දෙපැත්ත. හරි මේවා දෙපැත්ත මාරු ගන්න පුළුවන් ඕනනම්. වෙන්නව කියන එක මුලට ගන්නත් පුළුවන්. වෙන්නේ වලින් උදාහරණ දෙනවද මේක ලේසි. උදාහරණ දෙනවද? අඩුගන්නේ මේකවත් කියන්න. I මම මෙන්න මේක කරනවා. whenever I have a free time මම මොනවද කරන්නේ? මේකවත් කියන්න පුළුවන්. සමහර උදාහරණයක් කියන්නද? හරි කියන්න. whenever Ronaldo plays football he wins. ඔහු දිනනවා. very good. he wins. yes දාන්න. very good. okay sir. අනිත් අය very good ආ. අනිත් අය whenever ලි උදාහරණයක් ලේසි ගොඩක්. I update my sound engineering course whenever my leisure time. Whenever I have a leisure time. Very good. Hari. Whenever my team need a wicket, mage team ekata wicket ekak ona hama welawama mokada karanne? I take a wicket. Neda Sandi? Wicket ekak ganna one team ekata wicket ekak ona hama welawama? Yeah. Ah, hondai. හරි. ඔයාලා ටෙක්ස්ට් බුක් එක ගන්න. ටේක් යෝ ටෙක්ස්ට් බුක්. ටෙක්ස්ට් බුක් එක ගන්න. අපි කර කර හිටියේ යුනිට් 8 හෙල්දි ෆුඩ් ගැන. හරි.
එකේ පෙරලා ගන්න පිටු 84 පිටු 84 පෙරලා ගන්න පිටු 84 ඇක්ටිවිටි 4 turn to page number 84 activity 4 pitu 84 activity 4 හරිද මොකක්ද තියෙන්නේ වගුවක් තියෙනවා හරිද පෙරලා ගත්තද හැමෝම grade 10 textbook එකේ pitu 84 activity 4 there's a table or a grid හරි බලන්න study the grid අධ්‍යයනය කරන්න grid එක කියන්නේ වගුව වගුව අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා write a paragraph ඡේදයක් ලියන්න about rice rice ගැන හාල් ගැන then ඊට පස්සේ green gram ගැන මුං ඇට ගැන workbook එකේ activity එකක් තියෙනවා අපි workbook එකේ activities කරන්නේ නැහැ හරි බලන්න මේක rice ගැන තියෙනවා හරි හාල් ගැන බලන්න වගුව areas areas කියන්නේ ප්‍රදේශ ප්‍රදේශ විස්තර කරනවා where දාලා where වලින් relative pronoun එකෙන් ප්‍රදේශ විස්තර කරනවා මොන ප්‍රදේශද කියලා where it is mostly grown it is grown කියන්නේ ඒක වවනවා passive voice වලින් hal වවනවා mostly කියන්නේ වැඩිපුරම mostly කියන්නේ වැඩිපුරම නැත්නම් බහුලවම හරි එහෙනම් ඒක බහුලවම වවන ප්‍රදේශ ලංකාවේ in Sri Lanka එයා මම වැඩිදුර විස්තර කරන්න ලියද්දි මොකද ලියන නිසා ලංකාවේ වැඩිපුර වවන ප්‍රදේශ මොනවද ප්‍රදේශ ටික තියෙනවා ඊපස්සේ nutrients පෝෂක තියෙනවා හරි පෝෂක තියෙනවා විස්තර කරන නිසා මම දැන් කියන්න යන්නේ නැහැ හරි ලියනවනේ අපි nutrients කියන්නේ පෝෂක හාල් වල පෝෂක benefits benefits කියන්නේ මොනවද benefits කියන්නේ මොනවද benefits කියන්නේ සෞඛ්‍ය වාසි ඔව් වාසි 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 තියෙනවා ඊපස්සේ food items ආහාර වර්ග that can be prepared කියන්නේ හදන්න පුළුවන් passive voice වලින් තමයි කියන්නේ විස්තර කරනවා ලියද්දි හදන්න පුළුවන් ආහාර වර්ග ඊට පස්සේ required rainfall අවශ්‍ය කරන වර්ෂාපතනය required කියන්නේ අවශ්‍ය කරන rainfall කියන්නේ වර්ෂාපතනය හරි අවශ්‍ය කරන වර්ෂාපතනය required temperature අවශ්‍ය කරන උෂ්ණත්වය required soil අවශ්‍ය කරන පස soil පස temperature උෂ්ණත්වය හරි මම උත්තරය දෙන්නම් මාත් එක්කම ලියන්න අපිට මේකෙන් පොඩි ඡේදයක් ලියන්න තියෙන්නේ හරි ලේසියි මේ මේ ටික මේ දත්ත ටික ඡේදයකට දාන්න තියෙන්නේ පොත බලාගෙන උත්තර දෙනවා වගේ තමයි. ඕලෙලන්ට මේ වගේ ප්‍රශ්න එනවා. ෆස්ට් පේපර් එකට ලකුණු 5ක ප්‍රශ්නයක් ලෙස. ටොපික් එකක් දාන්න කලින් රයිස් කියන රයිස්. හරි. පළවෙනි වාක්‍ය ලියන්න ඕන ඡේදක මේ මාතෘකාව විස්තර කරමි. ලියන්න මාත් එක්කම රයිස් ඉස් ද මොස්ට් පොපියුලර් ග්‍රේන්. The most popular කියන්නේ මොකද්ද? Popular කියන්නේ ජනප්‍රිය. More popular වඩා ජනප්‍රිය. The most popular වඩාත්ම ජනප්‍රිය superlative නේ. Superlative නිසා ද දාන්න ඕන. වඩාත්ම ජනප්‍රිය. හරි. Rice වෙනවා වඩාත්ම ජනප්‍රිය grain. Grain කියන්නේ ධාන්‍ය වර්ගය. In the world, local. And saha, it is grown. That is the passive voice. Is the past participle again? Simple present passive voice. Again, acre. Acre again, rice. Vavanu labano. Is the same thing? Acre vavano. Passive voice. Is the past participle again? Passive voice. Matagati. ඒක වවනවා ඒක වවනු ලබනවා almost everywhere හැම තැනම almost කියන්නේ බොහෝ දුරට everywhere හැම තැනම හරි ඒ වවනවා බොහෝ දුරට හැම තැනම everywhere හැම තැනම in Sri Lanka ලංකාවේ ලංකාවේ හැම තැනම වවනවනේ
तर मेक मंग निकांग लिव ही तला अरे आराम बगो आकेर और इधर लास्ट टाइम लिया ना मेरा राइस के ना दोनों देनी ना राइस लोके वड़ा से जनाप्रिय दहान ने बना ये वाके मेक लांका आवे बहुत दूर टे हैमत है ना मैं वावनु लाभन हो किसी आम के ने किसी मेवा वावन हो अरे मेवा वावन हो किसी आम के ने किसी इट क्या ने कार में कई पैसे वेस किया अरे देंगा भी वागुएंगा मुझे आते इट इज मोस्टली ग्रोन एक वावन हो वैली पूरा ना अरे नगर के दान मना नगर है वागुए बलन नगर के काले इन किया लगा है ना ए कैपिटल प्रोपेनाउन निशा कुरुने गल अंबार अरे टाउंस ये दान टक्कर अरे अनुराधपुर प्रदेश न्यूट्रिएंट्स हर मम की ना मेक पोषदाय धान्य वर्ग पोषदाय धान्यूट्रिशस पोषदाय न्यूट्रिशस ग्रेन धान्य एक पोषदाय धान्यवा अरे पट बोडे बल मेके मना तीन कार्बोहाइड्रेट फैट एड़क दी तीन अरे मेके तीन पेना विस्किन दिस्किन रिलेटिव प्रोनाउन की ग्रेन दहा नाम पदे विस्तर कर अरे विच कंटेन्स अडांगुनवा कंटेन्स अडांगुण दहाने में एक वचन गणकरण बैना एक वचन मैं एक वचन सर मैं सबरा कहना अडंगुना मुनद अडंगु पोषक दान कार्बोहाइड्रेट्स अरे मोनोसैकेराइड डाइसैकेराइड पॉलीसैकेराइड सब को मैं फैट मेदे लिपिड डायटरी फाइबर के मना dietary fiber මම කියලා දීලා තියෙනවා මොනවාද dietary fiber කියන්නේ ආහාරමය තන්තු ආහාරමය තන්තු and vitamin B හරි මේක ලියන්න එහෙනම් අපි දෙවෙනි लंका प्रधान आहार It is used. That kind of passive voice. Is the kind of past participle. Then what is it? Make a kisiyam ke ne kisiyam paavishi karo. It kya ne karne mein deni. Hari make rice kisiyam ke ne kisiyam paavishi karo. Kya paavishi karo na laban ho. Passive voice. How the paavishi karne ke liye ne kisiyam ke ne paavishi karo. Hari it is used as kya relates the tavashe. प्रधान आहार प्रधान आहारेपल फुट
ප්‍රධාන ආහාරය කොහෙද ඉන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ හරි ඒක පාවිච්චි කරන ලංකාවේ ප්‍රධාන ආහාරය ලෙස කවුද පාවිච්චි කරන්නේ කියලා දීලා නැහැ by people එහෙම දාන්නේ නැහැ එහෙම ඕනේ නැහැ මිනිස්සු විසින් කියලා කියන්න ඕනේ හරි හරි ඊට පස්සේ කියනවා විවිධ ආහාර වර්ග හදන්න පුළුවන් නේද ඔය රයිස් වලින් දීලා රයිස් වලින් මොනවද ස්ට්‍රින්ග් හොපර්ස් ඉන්දියාප්ප හොපර්ස් ආප්ප පිට්ටු රොටි ඒවා හදන්න පුළුවන් අපි ටික දාමු various food items ඇසි ඔය ස්ථානේ පාවිච්චි කරන්න හරි various food items කියන්නේ කර්මයනේ කියන්නේ විවිධ ආහාර වර්ග විවිධ ආහාර වර්ග වලට ක්‍රියාවක් කරන්න බෑනේ කර්මයේ ඉස්සරහට එනවා කියන්නේ passive voice ක්‍රියාවට ලක් වෙන දේ ඉස්සරහට එනවා කියන්නේ passive voice හදන්න පුළුවන් පුළුවන් නම් can හරි පිළියෙල කරනවා කියලා ගන්න පුළුවන් හදනවා පිළියෙල කරනවා prepare හරි පොඩ බොඩි බලන්න දැන් මේකේ තේරුම තමයි විවිධ ආහාර වර්ග වලට පණ ඇවිල්ලා ඒවට මොනව හරි හදන්න පුළුවන් කෑම වලට පණ ඇවිල්ලා එයාලට මොනව හරි හදන්න පුළුවන් ඒතර මෙයා කතෘ වෙනවා මෙයාව කර්මය කරන්න මේක අපි passive voice කරන්න ඕනේ එක පැසිව් වොයිස් කරන්නේ කොහොමද මැද්දට d කියලා දාන්න මේ වර්බ් එකේ past participle එක දාන්න ඕනේ දැන් ඔක පැසිව් වොයිස් වෙලා තියෙන්නේ ඒ කියන්නේ මෙයාව හදන්න පුළුවන් දැන් මෙයා කතෘ නෙමෙයි කර්මය මෙයාව හදන්න පුළුවන් කිසියම් කෙනෙක්ට කාට හරි මෙයාව හදන්න පුළුවන් විවිධ ආහාර වර්ග හදන්න පුළුවන් පිළියෙල කරන්න පුළුවන් හරි using rice rice පාවිච්චි කරලා using පාවිච්චි කරලා මොනව පාවිච්චි කරලාද rice ප්‍රයිස් පාවිච්චි කරලා හාල් පාවිච්චි කරලා විවිධ ආහාර වර්ග හදන්න පුළුවන්. හරි. Some of them are. ඒවායි සමහරක්. මොනවද ඔය ලිස්ට් එක දින්දා? Some of them are. ඒවායින් සමහරක් ආ කියන්නේ වෙනවා. Some of them කිව්වේ ඒවායින් සමහරක්. මොනවද? String hoppers India after හරි ස්ප්‍රින්ග් හොපර්ස් ඉන්දියා අප්ප හොපර්ස් අප්ප තමනද පිට්ටු ලිස්ට් එකේ යන්නේ අන්තිමට ඇන් දාන්න පිට්ටු ඇන් රොඩි ඒ වයින් සමහරක් මෙන්න මේවා ඉන්දියා අප්ප අප්ප පිට්ටු සහ රොටි හරි හාල් පිටි වලින් හදනවනේ මේකෙන් ලියන්න ඊට පස්සේ කියනවා required temperature සහ required rainfall නේ අවශ්‍ය කරන වර්ෂාපතනය අපි ඒක දාමු පාත් එකම ලියන්න the required rainfall අවශ්‍ය කරන වර්ෂාපතනය required කියන්නේ අවශ්‍ය කරන rainfall වර්ෂාපතනය හරි මේ වගාවට අවශ්‍ය කරන වර්ෂාපතනය for rice rice සඳහා කියන for rice to grow මෙයා වැවෙන්න to grow වැවෙන්නට is about 1900 millimeters millimeters 1900ක් විතර වෙනවා about කියන්නේ විතර is කියන්නේ වෙනවා හරි එහෙනම් rice වැවෙන්න අවශ්‍ය කරන වර්ෂාපතනය millimeters 1900ක් විතර වෙනවා ඊට පස්සේ තියෙනවා required temperature එක දාමු අපි the required temperature අවශ්‍ය කරන උෂ්ණත්වය is here 21 Celsius to 32 Celsius
හරි එහෙනම් සෙල්සියස් 21 සිට 32 ඒ පරාසය තුළ 21 සිට 32 දක්වා තියෙන උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය තියෙනවනේ මේ පරාසය තුළ. හරි. මේකට සම්බන්ධ කරමු අපි අනිත් වාක්‍ය while අතරේ දාලා සම්බන්ධ කරමු දැන් දාන්නවා. while අතරේ කන්ජන්ෂන් එක දැම්මා. මේ ඉගෙන ගත්ත එක දාන්න ඕනේ දැන්. ඒක ලස්සන. වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. while අතරේ the required pH range අවශ්‍ය කරන pH අගය pH පරාසය range කියන්නේ පරාසය කොච්චරද තියෙන pH අගය pH range එක pH range of soil පස්සේ pH අගය තියෙනවා නේද හරි පස්සේ කොච්චරද should be තිබිය යුතුයි five point zero to eight point zero හරි මෙතන should be කියන්නේ තිබිය යුතුයි නැත්නම් විය යුතුයි තිබිය යුතුයි නැත්නම් විය යුතුයි එහෙනම් අවශ්‍ය කරන pH අගය පසේ අවශ්‍ය කරන pH අගය මෙන්න මේ පරාසය තුල තිබිය යුතුයි. හරි මෙලිය ප්‍රේව ඡේද ඉවරයි. ඇක්ටිවිටි එක ඩන්. හරි ඉවර නැත්නම් සර්. හරිද? Have you finished? अरे देख लिया अरे एक्टिविटी फाइव में मैं पोडा तब एक्टिविटी का करला करना वा एक्टिविटी फाइव का आधा करना वा फिर पास एक्टिविटी का छुट्टा को बोले इन्न पिटू आसू आटे पिटू आसू आटे एक्टिविटी टेन बहुत लिया ने देखा नहीं बड़ा गिनती है ने किया वाला दी पिटू आसू आटे एक्टिविटी टेन writing, tell me. Who is still writing? විනෝද මාලින්ද ලියනවා තාම හරි ලියන්න ගන්න ලීන විතරක් අත උසන්න දැන් ලීන අත උසන්න අලියන්නේ නැහැ හා හරි හරි එහෙනම් පිටු 88 ටේ පිටු 88 ඇක්ටිවිටි 10 ප්‍රොනන්සියේෂන් හරි උච්චාරණය ප්‍රොනන්සියේෂන් කියන්නේ උච්චාරණය හරි ස්පීකින් කතා කරන්න තියෙන්නේ රීඩ් ද ෆලෝවිං සෙන්ටෙන්සස් කියවන්න පහත වාක්‍ය allowed high in hari allowed kiyanne high in volume එක වැඩි කරලා කියවන්නලු hari පළවෙනි එක බලමු do not spill food spill කියන්නේ හලනවා නැත්නම් ඉහිරවනවා ඒක කෑම හලන්න එපා hari ඒක ඒ කියන්නේ food කියන්නේ කෑමනේ කෑම හලන්න එපා do not කියන්නේ එපා එපා හලන්න කෑම කෑම හලන්න එපා spill කියන්නේ හලනවා නැත්නම් ඉහිරවනවා කෑම ඉහිරවන්න එපා hari ළඟ එක do you think ඔයා හිතනවාද It is polite. Polite क्या नाम है इसका? तेरे में polite क्या है? को? जने आचार शीली. Polite क्या है आचार शीली? वो यह हितना वादा आचार शीली वेनवा की है ला. Is क्या ने वेनवा? हरे to talk. खाता करने का with सामग्री तथा साहित्य वे your mouth full. वाके खाटे full क्या है? खाटे पूरा हो गया ना. मनोहरी क्या मेवली? फुल कहने पीरीला हरे खाटा पुरोगे ना खाता करने का आचार शीली किया ला व्याही तनावाद किया ला हाँ Do you think व्याही तनावाद it is polite आचार शीली किया ला to talk खाता करने का with साहित्य व your mouth full वागे खाटा पुरोगे ना हरे वागे खाटा पुरोगे ना खाता करने का आचार शीली किया ला व्याही तनावाद नहीं
No. Number three. Do not make any noise. Noise කියන්නේ මොකද්ද? ශබ්දයනේ. Noise කියන්නේ ශබ්දය. Make noise කියන්නේ ශබ්ද කරනවා. Make noise කියන්නේ ක්‍රියාපදේ ශබ්ද කරනවා. මෙන්න verb එක. හරි? Make noise ශබ්ද කරන්න. Do not make noise. ශබ්ද කරන්න එපා. ශබ්ද කරන්න එපා. එනි කියන්නේ චුට්ටක්වත් පොඩ්ඩක්වත් චුට්ටක්වත් ශබ්ද කරන්න එපා. කිසිදු ශබ්දයක් ඇති කරන්න එපා. While අන්න conjunction එක. අතරේ ක්‍රියාවක් කරන අතරේ. You are eating. ඔයා කන අතරේ. ඔයා කමින් ඉන්න අතරේ. හරි. ඔයා කෑම කමින් ඉන්න අතරේ කිසිදු ශබ්දයක් ඇති කරන්න එපා. හරි. දැන් කතා කරන්න එපා කෑම කනකොට. ඔයා කෑම කමින් ඉන්න අතරේ කිසිදු ශබ්දයක් ඇති කරන්න එපා. Number 4. Do not pass. Pass කරන්න එපා. ඒ කියන්නේ තවත් කෙනෙකුට දෙන්න එපා, හුවමාරු කරන්න එපා. හරි, pass කරන්න එපා. Cutlery. Cutlery කියන්නේ මොනවද? Cutlery කියන්නේ හැඳි ගෑරුප්පු වගේ දේවල්. හරි, හැඳි ගෑරුප්පු නැත්නම් පිහි. ඒවා pass කරන්න එපාලු. තවත් කෙනෙකුට දෙන්න එපා. මේ කෑම මේසේ කරන දේවල් මේ කියන්නේ. කෑම මේසේ ආචාර ධර්ම. Do not pass. Pass කරන්න එපා. Cutlery. හැඳි ගෑරුප්පු වගේ දේවල්. Pointing, point කියන්නේ dig කරමින් it ඒක dig කරමින් at the other person අනිත් පුද්ගලයාට. දැන් හිතන්න ගෑරුප්පුවක් තියෙනවා මෙහෙම. හරි. මෙහෙම තියෙනවා ගෑරුප්පුව. මේක මෙහෙම dig කළා අනිත් එකට දෙන්න එපා කියලා මේ කියන්නේ. ඒතකොට එයාගේ බැරලත් ඇහිම යනවා ඉවරයි. හරි, මූණ යනවා තුවාලෙ. ඒ නිසා මෙහෙම dig කළා දෙන්න එපා. ඒකයි ඔය කියන්නේ. හරි, හැඳි ගෑරුප්පු වගේ දේවල් අනිත් එකට dig කරලා දෙන්න එපා, පාස් කරන්න එපා. පොයින්ටින් ඇට් කියන්නේ යොමු කරමින් නැත්නම් දික් කරමින්. පොයින්ටින් ඇට් යොමු කරමින් නැත්නම් දික් කරමින් අනිත් පුජ්‍යලයාට ඒක යොමු කරමින් පාස් කරන්න එපා. නම්බර් 5. Do not serve. Serve කියන්නේ පිළිගන්වනවා. කෑම serve කරනවා. අමුත් එක්ක ආවම අපි කෑම serve කරනවා, පිළිගන්වනවා. Do not serve. පිළිගන්වන්න එපා. කාටද? Yourself. ඔයාටම. ඔයාටම පිළිගන්වන්න එපා. මොනවද? more than කියන්නේ මීට වඩා. හරි? What you can eat. You can eat කියන්නේ ඔයාට කන්න පුළුවන්. You can ඔයාට පුළුවන් eat කන්න. What you can eat කියන්නේ ඔයාට කන්න පුළුවන් ප්‍රමාණය. නැත්නම් ඔයාට කන්න පුළුවන් දේ. What කියන්නේ මෙතන ප්‍රමාණය හෝ දේ. එහෙනම් ඔයාට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඔයාට ඔයා ආහාර පිළිගන්වන්න එපා. ඒ කියන්නේ ඔයා ඔයාට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා බෙදා ගන්න එපා. නැත්නම් කෑම කන්න එපා ප්‍රමාණයට වඩා. හරි, ඔයාට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඔයා කෑම බෙදා ගන්න එපා. ඒ ඔයාටම පිළිගන්වන්න එපා. ඒ කියන්නේ බෙදා ගන්න එපා. හරි, next one number 6. Food is served. එතන passive voice නේ. කොහොමද passive voice කියලා හොයාගත්තේ? Is එකත් එක්ක past participle තියෙනවා. හරි. Food කියන්නේ ආහාර නැත්නම් කෑම. Is served කියන්නේ පිළිගන්වනු ලබනවා. කිසියම් කෙනෙක් විසින් මෙයාව පිළිගන්වනවා. කෑම කිසියම් කෙනෙක් විසින් පිළිගන්වනවා. ඒතර ෆුඩ් කියන්නේ කර්මය. ඊස් එකත් එක පාස් පාර්ටිසිපල් දිනවා කියන්නේ මේ පැසිව් වොයිස්. හරි, කෑම පිළිගන්වනවා කිසියම් කෙනෙක් විසින්. by you නම් ඔයා විසින්, by me නම් මා විසින්, by her නම් ඇය විසින්. කවුරු විසින්ද කියලා දීලා නැහැ. කිසියම් කෙනෙක් කෑම පිළිගන්වනවා. in buffet. buffet කියලා කියන්නේ T එක silent buffet. buffet කියන්නේ මොකද්ද? Tamanṭa කෑම විදිහ Tamanṭa ඕන විදිහකට බෙදාගෙන කෑම කන්න පුළුවන් ඕනතරම් dishes කෑම වර්ග තියෙනවා. Tamanṭa ඕන විදිහකට බෙදාගෙන කන්න පුළුවන්. Tamanṭa තමයි බෙදාගන්න. හරි, Tamanṭa කෑම බෙදාගෙන කන්න පුළුවන් තැනක් විවිධ ආහාර වර්ග තියෙනවා. හරි, එහෙනම් food is served in buffet. ඒ විදිහට buffet විදිහට කෑම පිළිගන්වනවා. on some occasions සමහර අවස්ථා වලදී occasions කියන්නේ අවස්ථා නැත්නම් උත්සව උත්සව කියලා ගන්න පුළුවන් සමහර උත්සව වලදී නැත්නම් සමහර අවස්ථා වලදී buffet ක්‍රමයට කැම පිළිගන්වනවා දැකලා ඇතිනේ හරි weddings වලදී parties වලදී හරි next one occasions කියන්නේ අවස්ථා නැත්නම් උත්සව හරි number 7 I had roti මෙතන had කියන්නේ කෑවා කියන එක හරි මම කෑවා රොටි and hoppers රොටි සහ ආප්ප for breakfast උදේ ආහාරය සඳහා for කියන්නේ සඳහා
මම උදේ ආහාරය සඳහා රොටි සහ අප්ප කෑවා. හරි. Number 8. මේ කොහොමද pronounce කරන්නේ? Pizza. හරි? Pizza. හරි ඒක එන්නවනේ මෙහෙම. Pronunciation තියෙන මෙහෙමයි. මෙහෙම තියන එක හිතලා pronounce කරන්න. Pizza. Pizza. එදිනේ pizza. හරි. Pizza is an Italian food. Pizza. ඉතාලි ආහාර වර්ගයක් කෑමක් වෙනවා. හරි. Next one number 9. ඔක්කොම කෑම ගැන තියෙන්නේ. Eating junk food. Junk food කියන්නේ මොනවද? ලෙඩ වෙන, කඩචෝරු, සෞඛ්‍යට අහිතකර කෑම. Eating. මේ junk food කෑම, junk food කන එක. Eating කියන්නේ මෙතන නාම පදයක්. Junk food ආහාරයට ගැනීම. හරි. ඔය පිට්සා ඒ වගේ ඒවා තමයි. Junk food ආහාරයට ගැනීම is bad. නරක වෙනවා for your health ඔයාගේ සෞඛ්‍ය සඳහා for කියන්නේ සඳහා health සෞඛ්‍ය ඔබගේ සෞඛ්‍ය සඳහා නරක වෙනවල මොකද්ද junk food ආහාරයට ගැනීම isn't it නේද isn't it කියන්නේ නේද කියන එක tag question එක few tags isn't it කියන්නේ නේද හරි junk food කන එක ඔයාගේ සෞඛ්‍යට අහිත කරයි නේද කියලා අහනවා number 10 most people හරි මෙතන most කියන්නේ බහුතරයක් බහුතරයක් මිනිස්සු නැත්නම් බොහෝ මිනිස්සු prefer prefer කියන්නේ වඩා කැමති tea වලට tea to coffee coffee වලට වඩා හරි බහුතරයක් මිනිස්සු coffee වලට වඩා tea වලට වැඩියෙන් කැමති හරි මතක තියාගන්න අපි දෙකක් compare කරද්දි දැන් මෙතන tea සහ coffee compare කරද්දි සාමාන්‍යයෙන් දාන දෑන් කියලානේ නේද සාමාන්‍යයෙන් දාන දෑන් කියලා And I prefer එකත් එක්ක අපි දාන්නේ than නෙමෙයි මම දෙක දාන්නේ to prefer එකත් එක්ක අපි දාන්න ඕන to හරි අපි බලමු එකක් එක උදාහරණයක් බලමු මම වඩා දක්ෂයි මම දක්ෂයි නම් I am clever මම වැඩියෙන් දක්ෂයි I am clever වඩා දක්ෂයි හරි වැඩිපුර දක්ෂයි than කියන්නේ වඩා කාට වඩාද my friend මගේ යාළුවට වඩා අරි ගුටි කන්නේ ඉඳන්නේ දෙන්න එක කැම්පියා කරද්දී දෑන් කියලා තමයි දාන්නේ නේ මම වැඩිපුර දක්ෂයි කාට වඩාද මගේ යාළුවට වඩා දැන් මෙතෙන්දි තේ ගැන කතා කරද්දී most people prefer බහුතරය මිනිස්සු ආසයි තේ වලට දෑන් කෝෆී නෙමෙයි කෝපි වලට වඩා කියන්නේ දෑන් දාන්නේ ඉතින් දැන් 2 හරි ඒකයි ඔය වෙනස prefer ගත එක දාන්න දෑන් වෙනුව 2 මතක තියාගන්න කෝපි වලට වඩා තේ වලට ගොඩක් මිනිස්සු ආසයි prefer කියන්නේ වැඩිපුර ආසයි. පොඩි වැඩක් එක තියෙන කතා pronunciation හදාගන්න තියෙන මේ වාක්‍ය ටික හයියෙන් කියලා පුරුදු වෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ එන්නේ activity 5 එක පිටු 84 පිටු 84 activity 5. අද අපි ඊළඟ unit එකට යනවා. පිටු 84 ඇක්ටිවිටි 5. මොකද අපි අනිත් ඇක්ටිවිටිස් ඔක්කොම වගේ කරලා තියෙන්නේ. පස්තරේ කරලා තියෙන්නේ. හරිද පිටු 84 ඇක්ටිවිටි 5. බලන්න. හරි බලන්න. ස්පීකින් කතා කිරීම තියෙන්නේ මේක අපි ලියනවා. Work in small groups. කුඩා කණ්ඩායම් ලෙස වැඩ කරන්න. List ලයිස්තුගත කරන්න. The advantages වාසි. Advantages කියන්නේ වාසි. Of eating ආහාරයට ගැනීමේ වාසි හරි ඔෆ් එකට පස්සේ verb එකට ing ඕන දාලා තියෙනවා ආහාරයට ගැනීමේ වාසි මොනවද homemade food ඒ කියන්නේ මොනවද homemade food කියන්නේ මොනවද ගෙදර හදපු කෑම ගෙදර හදපු කෑම ආහාරයට ගැනීමේ වාසි ලයිස්තුගත කරන්නද හරි ඒක හොඳයිනේ ගෙදර හදපු කෑම කන එක කඩේ ජරා වගේ නෙමෙයි හරි present ඉදිරිපත් කරන්න your list ඔයාගේ ලයිස්තුව to the class පන්තියට හරි. ගෙදර හදපු ආහාර ආහාරයට ගැනීමේ වාසි අහන්න. හරි මාත් එකම ලියන්න. මම කිහිපයක් දෙන්නම්. හරි. right with me මාත් එකම ලියන්න.
අපිට පුළුවන් ගන්න කොහොමද කියන්නේ අපිට පුළුවන් we can have අපිට පුළුවන් ගන්න we can have හරි සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් නේ ගෙදර හදනවා නම් සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් අපිට ගන්න පුළුවන් then nutritious diet then healthy කියන පුළුවන් නිකන් පෝෂණදායි කියලා හරි අපිට ගන්න පුළුවන් පෝෂණදායි diet එකක් කෑම වේලක් avoiding magaharimin junk food hari ara kade choru magaharala junk food saukida ahita karaka yam magaharala poshadayi kema welak ganna puluwan gedara kema kana kota ne hari meliyada one ekawa ekawasiya මේ ජංක් ෆුඩ් වුණා විස්තර කරමු මොන ජංක් ෆුඩ්ද which causes මේ ජංක් ෆුඩ් ඇති කරනවා causes කියන්නේ හේතු වෙනවා මොනවද so many diseases බොහෝ ලෙඩ රෝග වලට so many diseases හරි එහෙනම් බොහෝ ලෙඩ රෝග වලට හේතු වෙන जंक फुड मग हरिमी अभी पोषदाई कैम वेला खन गेदर हद कैम खनवाना पलवनी वासी हर मुखदापि जंक फुड हदाइन खन सामान्य पोषदाई आहार वेला हर नंबर टू अभी ऑर्गेनिक देवाल इतना कपिट हदायन खन पुलवा पसवी से नी मैं वी कैन हैव इतने हैव क्या ने गान में नतंग खान में वी कैन हैव हैव क्या ने गान हो खान ना केला गान ना पड़ो फिर खान ना पड़ो ना तापड़े गान ना पड़ो ऑर्गेनिक एंड कार्बनिक ये वाके में फ्रेश नाउ fruits and vegetables elavada saha palaturu ida kanna puluwa hari wasa wisa nathi carbonic ewa e wage me nau mewa kanna puluwa hari organic gana wedi pura katha wenawanne one ekak wasiya hari ta mokada wenney කඩේට සල්ලි විඳන් කරන්න ඕනේ නැහැ නේ කඩේ කෑම වලට ගොඩක් සල්ලි යනවා සල්ලි ඉතුරු වෙනවා නේ අපිට පුළුවන් සල්ලි ඉතුරු කරගන්න we can අපිට පුළුවන් save ඉතිරි කරන්න money සල්ලි අපිට පුළුවන් සල්ලි ඉතුරු කරගන්න මොන සල්ලිද සල්ලි ඉස්සර කරන 20 දාලා මේ වෙන ගණන් ඉගෙන ගන්න මොන සල්ලිද සල්ලි ඉස්සර කරන 20 දාලා which we spend වියදම් කරන අපි වියදම් කරන සල්ලි to buy food ආහාර ගන්න from මොනවද restaurants आपने शाला वाली रेस्टोरेंट्स हरे इनाम रेस्टोरेंट्स वाली क्या हम गाने अभी वेदांत करने साली अभी टे इतनो कर गाने पुलो अभी टे पुलो हम साली इतनो कर गाने मने साली द अभी रेस्टोरेंट्स वाली क्या हम गाने वेदांत करने साली साली विस्तर कला मेन मेन रेडियो क्लोज देखे और इच्छर अमारो ना वीकेंड से मानी के සල්ලි විස්තර කරන විශ් දාලා මොන සල්ලිද සල්ලි විස්තර කරන විච් වලින් අපි වියදම් කරන සල්ලි රෙස්ටුරන්ට්ස් වලින් කැම මිලදී ගන්න. පරණ පාඩම මතක් කරගන්න. හරි.
තමනද වාසි ආ કૃતિમ વર્ણક રસકારક નથી કેમ કන්න පුළුවන් ને මේ පැත්තත් කියමු ઓર્ગેનિક කියලා කිව්වා પોષદાયી කියලා කිව්වා ඒ වගේම පිළිකාකාරක વર્ણક રસકારક නැහැ එකක් කියමු අජිනමට ඕනේ හරි we can eat අපිට කන්න පුළුවන් healthy food සෞඛ්‍ය සම්පන්න ආහාර which කෑම කියන එක ඒක වචන හොඳේ මේක uncountable ගණන් කරන්න බැරි නිසා ගණන් කරන්න බෑ කෑම uncountable නිසා ඒක ඒක වචන ඒ නිසා do not නෙමෙයි does not දාන්නේ which does not contain ඒ කියන්නේ අඩංගු නොවන අඩංගු නොවන මොනවද artificial colors හරි કૃતિમ වර්ණ එයාගේ රසකාරක flavors and preservatives කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එන්න මේව නැති හරි මේ වගේ පිළිකාකාරක නැති කෑම කන්න පුළුවන් හරි තව එකක් මතක් කරගමු කඩේ කෑම අපිරිසිදුයි නේ දාඩිය වැටෙනවා හොටු වැටෙනවා හරි ගෙදර කෑම එහෙම නැහැ නේ හෝම් මේඩ් ෆුඩ් ගෙදර හදන කෑම is clean and safe පිරිසිදුයි ආරක්ෂිතයි ෆුඩ් කියන එක ඒක වචන ඒක නිසා is දාන්නේ ගණන් කරන්න බැරි නිසා is safe ආරක්ෂිතයි and clean ඒ වගේම පිරිසිදු හරි clean පිරිසිදු safe ආරක්ෂිත හරි ඉක්මනට යන්න අවසානයක දාමු දැන් ගෙදර කට්ටිය එකට එකතු වෙලා කෑම හදන්නේ. එතකොට මොකද වෙන්නේ? පවුලේ සමාජිකයෝ එකට එකතු වෙලා තමයි කෑම හදන්නේ. එතකොට ඒගොල්ල අතර බැඳීම දියුණු වෙනවා නේ? අවසානයක. මේකින් පිළියෙල කිරීම ෆුඩ් කෑම. කෑම හදන එක නැත්නම් ප්‍රිපෙයරින් ෆුඩ්. At home, ගෙදර කෑම හදන එක. හරි making food at home, ගෙදර කෑම හදන එක. මොකද කරන්නේ? Creates, නිර්මාණය කරනවා. A good bond. අන්ද bond එකක්, බැඳීමක්. among family members පවුලේ සමාජිකයෝ අතරේ among කියන්නේ අතරේ family members පවුලේ සමාජිකයෝ හරි ඉවරයි හරි එන ගෙදර කෑම හදන එක පවුලේ සමාජිකයෝ අතරේ හොඳ බැඳීමක් නිර්මාණය කරනවා එකට එකදල කෑම හදනකොට දෙන්නෙක් අතර නම් between නේද දෙන්නෙක් අතර නම් between දෙන්නට වඩා වැඩි නම් තමා සමාජික ගොඩක් නේ ඒ නිසා මම දෙකට වඩා වැඩි හරිද දෙලි වෙනවා තුසක් if you have finished raise your hands අපි ඇක්ටිවිටි 6 වගු මේ sorry chart එක කරලා තියෙන්නේ bar chart එක bar graph එක කරලා තියෙන්නේ හරි ඊට පස්සේ listening කරන්න බෑ ඊට පස්සේ listening activity එකක් එක් කරන්න බෑ
ඊටපස්සේ කනෙක්ටිව්ස් එක අපි ගිය සතියේ කළා. හරි. පිටුව 87 සහ 88 අපි කරලා තියෙන්නේ. පිටුව 89 ඉරෙගියුලර් ප්ලුරල්ස් බහුවචන ඒක අපි කරලා තියෙන්නේ. පිටුව 90ත් කරලා තියෙන්නේ. හරි. ඒතර මේ යුනිට් එක ඉවරයි. පෙරලා ගන්න පිටුව 91. පිටුව 91 පෙරලා ගන්න. යුනිට් 9 නේචර්. හරිද කරලා ගන්න අනිත් අය පිටුව 91 නේචර් සබදාහම් හරි හරි නේද එනවා හරි පිටුව 91 පෙරලා ගන්න සබදාහම නේචර් පේජ් නම්බර් 91 බලන්න කන්නෙලිය ගැන තියෙන්නේ Have you been to කන්නෙලිය කන්නෙලිය ගිහිල්ලා තියෙනවද කවුරු හරි Have you been there Yeah කන්නෙලිය Yeah Yeah very good හරි කොහෙද තියෙන්නේ කන්නෙලිය Where is it situated Near සිංහරාජ Yeah near සිංහරාජ හරි It's close to Gowal නේ In the Gowal district හරි गवेशने नेचुरल ब्यूटी स्वाभाविक लस्सन कोहेद श्रीलंका के श्रीलंका ऑफ श्रीलंका के श्रीलंका वे श्रीलंका आईती ऑफ फेकिंग आईती हंगवेनो श्रीलंका वे स्वाभाविक लस्सन සොයාගන්න ගවේෂණය කරන්න ඒ වගේම රැකගන්න ඉතමත් වැදගත් දේ තමයි රැකගන්න සංරක්ෂණය කරන්න හරි විනාශ කළා ඉවරයි හරි ඊට පස්සේ දෙනවා කන්නෙලිය කියලා වට ලස්සන දර්ශනයක් පේනවා හරි බලන්න there is a high rainfall in කන්නෙලිය ඡේදය බලන්න there is කියන්නේ තියෙනවා a high rainfall ඒ කියන්නේ මොකද්ද high rainfall කියන්නේ ඉහළ වර්ෂාපතනයක් ඉහළ වර්ෂාපතනයක් තියෙනවා ඉන් කන්නෙලිය කන්නෙලියේ from may to july මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා from කියන්නේ සිට to කියන්නේ දක්වා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා කන්නෙලියේ ඉහළ වර්ෂාපතනයක් තියෙනවා හරි and again again කියන්නේ නැවත in the months of october and november october සහ november මාසවලත් ඉහළ වර්ෂාපතනයක් තියෙනවා. එනවා මේ සිට ජූලයි දක්වා ඉහළ වර්ෂාපතනයක් තියෙනවා. ඒ වගේම ඔක්තෝබර් සහ නොවැම්බර් වලත් ඉහළ වර්ෂාපතනයක් කන්නෙලිය තියෙනවා. හරි. making making කියන්නේ ඇති කරමින් it ඒක an ideal time. ideal time කියන්නේ මොකද්ද? කදිම වෙලාවක්. ideal කියන්නේ කදිම. නැත්නම් නියම හරි ඒක කදිම වෙලාව බවට පත් කරමින් නැත්නම් ඒක කදිම වෙලාව බවට ඇති කරමින් නැත්නම් පත් කරමින් to see waterfalls දියලි බලන්න to see බලන්නට දකින්නට waterfalls දියලි හරි එහෙනම් හොඳට වර්ෂාව තියනවා කියන්නේ හොඳට දියලි වල වතුර තියෙනවා නැත්නම් දියලි බලන්න කදිම කාලයක් වෙනවලු මොන කාලයේද ඔක්තෝබර් නොවැම්බර් සහ මැයි සිට ජූලි දක්වා හරි එහෙනම් එහෙ යනවා නම් ඒ කාලවල ගියොත් ලස්සන දියලි බලන්න පුළුවන් හොඳට වතුරෙන් පිරලා තියෙන දියලි බලන්න පුළුවන් ඊට පස්සේ බලන්න the anagi male falls
අනගි මලේ ඇල්ල ෆෝල්ස් කියන්නේ ඇල්ල හරි ඩෙවොන් ෆෝල්ස් කියව ඩෙවොන් ඇල්ල අනගි මලේ ඇල්ල ඊස් ඊස් කියන්නේ වෙනවා ද ක්ලෝසෙස්ට් සුපර්ලටිව් නේ ක්ලෝස් කියන්නේ ළඟ ක්ලෝසර් වඩා ළඟ ක්ලෝසෙස්ට් ළඟම කිට්ටුම හරි සුපර්ලටිව් අවස්ථාවේදී අනිවාර්යෙන් ඉස්සරහට ද දාන්න ඕන එයි ද දාලා තියෙන්නේ ළඟම waterfall ළඟම දිය ඇල්ල වෙනවා to the entrance entrance එකට ඇතුල් වෙන තැනට entrance කියන්නේ ඇතුල් වෙන තැන of the forest reserve මොකේ ඇතුල් වෙන තැනද forest reserve ඒ කියන්නේ වන වන රක්ෂිතය reserve කියන්නේ රක්ෂිතය forest reserve කියන්නේ වන රක්ෂිතය එහෙනම් මේක තේරුම මොකද්ද වන රක්ෂිතයට ඇතුල් වෙන තැනට වන රක්ෂිතයේ entrance එකට ඇතුල් වෙන තැනට කිට්ටුම දිය ඇල්ල වෙන්නේ මොකද්ද අනගි මලේ කියන ඇල්ල නමේ කන්නලී කියන වනරක්ෂිතයට ඇතුල් වෙනකොට එතනට කිට්ටුම තැන තමයි කිට්ටුම දියැල්ල තමයි අනගි මලේ ඇල්ල හරි ඊට පස්සේ කියනවා it is just 2 km away from the entrance හරි it is කියන්නේ ඒක තියෙනවා it කියන්නේ ඒක is කියන්නේ තියෙනවා මේ අනගි මලේ ඇල්ල තියෙනවා just කියන එක දානවා මේ අදහස highlight කරන්න නැත්නම් චුට්ටක් කියලා හංගවන just දානවා ගොඩක් තේරුම් තියෙන just වල නිකං විතරක් ඒ තේරුමත් යන්න පුළුවන් මෙතන අර අඩු ප්‍රමාණය highlight කරන්න just දාන්න. එකයි මේ තේරුම. කිලෝමීටර්ස් දෙකක් විතරයි. අපි එහෙම කියන්නේ. කිලෝමීටර්ස් දෙකක් විතරයි තියෙන්නේ. අර විතරයි කියන එක highlight කරන්න just දාන්න. හරි it is just 2 km. කිලෝමීටර්ස් දෙකක් විතරක් away. away කියන්නේ ඉවතින්. ඉවතින්. from the entrance ඇතුල් වෙන තැන සිට. entrance එකේ ඉඳලා ඇතුල් වෙන තැන සිට කිලෝමීටර්ස් දෙකක් පමණක් එහායින් තමයි අනගි මලේ ඇල්ල තියෙන. එහෙනම් ළඟයි නේ. එහෙනම් පොඩ්ඩක් දුර ගිය ගමන් කිලෝමීටර්ස් දෙකක් ගිය ගමන් දිය ඇල්ලක් බලන්න පුළුවන්. You need ඔබට අවශ්‍යයි you need to go ඔබට යාමට අවශ්‍යයි a little කියන්නේ චුට්ටක්. කියන a little චුට්ටක්. Deeper deeper කියන්නේ වඩා ගැඹුරට. මේ වනාන්තරයේ වඩා ගැඹුරට යන්න අවශ්‍යයි. හරි into the forest කියන්නේ වනාන්තරය තුලට. Deeper into the forest කියන්නේ වනාන්තරයේ ඇතුලේ වඩා ගැඹුරට හරි ගලපලා ගත්තොත් ඔබට මේ වනාන්තරය ඇතුලේ චුට්ටක් ගැඹුරට යන්න අවශ්‍යයි to see බලන්න the beautiful waterfall ලස්සන දිය ඇල්ල called called කියන්නේ නමින් හැඳින්වෙන called කියන්නේ නමින් හැඳින්වෙන නැත්නම් කියලා මොකද ඒක නම නාරංගස් ඇල්ල කියලා ලස්සන දිය ඇල්ල බලන්න නම් වා මේ වනාන්තරයේ චුට්ටක් ගැඹුරට යන්න ඕන. පොඩ්ඩක් වනාන්තරයේ ඇතුළට යන්න ඕන. ඒකට නාරංගස් ඇල්ල කියලා ලස්සන දිය ඇල්ලක් දකින්න පුළුවන්. හරි එහෙනම් දිය ඇලිය ඇති හොඳට ලස්සනට. ඊට පස්සේ බලන්න. ලොකේෂන් තියෙනවා. ලොකේෂන් කියන්නේ මොකක්ද තේරුම? ෆෝන් එකේ ලොකේෂන් කියලා තියෙනවා. ඒක මොකක්ද තේරුම? ලොකේෂන් කියන්නේ පිහිටීම. හරි ලියන්න පිහිටීම. ලොකේෂන් කියන්නේ පිහිටීම. හරි කොහෙද මේ කන්නෙලිය කියන වන රක්ෂිතය තියෙන්නේ කන්නෙලිය ෆොරෙස්ට් රිසර්ව් කන්නෙලිය වන රක්ෂිතය ඊස් ලොකේටඩ් ඊස් කියන්නේ තියෙනවා ලොකේටඩ් කියන්නේ පිහිටලා දැන් මේ පැසිව් වොයිස් නෙමෙයි හොදේ නිකම්ම කියනවා මේක ඔලර් පාස්ට් ටෙන්ස් කරන මම ඉස්සරහට කියලා දෙන්නම් මේ මොකද්ද කියලා පැසිව් වොයිස් නෙමෙයි ඊස් ලොකේටඩ් කියන්නේ පිහිටලා තියෙනවා හරි තේරුම ලියා ගන්න ලොකේටඩ් කියන්නේ පිහිටලා ඒ පාස් පාටිසිපල් එක පිහිටලා ඊස් කියන්නේ තියෙනවා කන්නෙලිය වනරක්ෂිතය පිහිටලා තියෙනවා ඉන් ද ගෝල් ඩිස්ත්‍රික් දාල දිස්ත්‍රික්කයේ ඉන් ද සදර්න් ප්‍රොවින්ස් දකුණු පළාතේ හරි දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙනවා about කියන්නේ විතර 125 km away km 125ක් away කියන්නේ ඉවතින් ඈතින් from colombo colombo city from කියන්නේ city එහෙනම් colombo city km 125 විතර ඈතින් තමයි මේ වන රක්ෂිතය පිහිටලා තියෙන්නේ හරි colombo city km 125ක් පමණ ඈතින් දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ කන්නෙලිය වන රක්ෂිතය පිහිටලා තියෙනවා ඊට පස්සේ කියනවා it is ඒක වෙනවා it කියන්නේ ඒක is කියන්නේ වෙනවා ඒක වෙනවා one එකක් වෙනවා මොන වයින් එකක්ද එකක් නෙමෙයි කිසියම් දේවල් වලින් එකක් කිසියම් ගොඩකින් එකක්
මොනවයින් එකක්ද? One of the largest, the largest. එතන superlative. ලොකුම, ඉතා විශාලම. හරි. ලොකුම වනාන්තර. Forests. වනාන්තර. Forest reserves. ඒ කියන්නේ වන රක්ෂිත. හරි. ඒක ලංකාවේ තියෙන ලොකුම වන රක්ෂිත වලින් එකක් වෙනවලු. ලොකුම වන රක්ෂිත වලින් එකක් වෙනවා. With a high biodiversity. With කියන්නේ සහිතව high biodiversity. ඒ කියන්නේ මොකද්ද? ඉහළ ජෛව විවිධත්වයක්. Biodiversity කියන්නේ ජෛව විවිධත්වය. High කියන්නේ ඉහළ. හරි. In Sri Lanka, Sri Lankawe. එහෙනම් ඒක ලංකාවේ ඉහළ ජෛව විවිධත්වයක් තියෙන වනරක්ෂිත වලින් එකක් වෙනවා. හරි. ලංකාවේ ඉහළ ජෛව විවිධත්වයක් තියෙන වනරක්ෂිත වලින් එකක් වෙනවා. හරි. මොකද මේ ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා කියන්නේ සයන්ස් කියන බෑන. ඒකේ තේරුම කියන්නේ මට. මොකද ජෛව විවිධත්වයක් තියෙනවා කියලා කියන්නේ මොකද ඒකේ අදහස? විද්‍යාව ඉංග්‍රීසි නෙමෙයි. ඒකේ අදහස් කරන්නේ මොකද්ද? මේකේ අදහස් කරන්නේ මොකද්ද? විවිධ වර්ගවල විවිධ විශේෂවල ශාක සහ සතුන් ඉන්නවනේ. ඊට පස්සේ බලන්න බයෝඩයිවර්සිටි කියලා දීලා තියෙනවා ජෛව විවිධත්වය. දකුණු පැත්ත බලන්න කුරුල්ලෙක්ින් a beautiful bird is there. හරි බලන්න දෙආරා කියන්නේ තියෙනවා හෝ ඉන්නවා. බලමු 301 plant species කියන්නේ ශාක විශේෂ, species කියන්නේ විශේෂ. හරි. ශාක විශේෂ 301ක් තියෙනවා at Kannaliya forest reserve. කන්නෙලිය වනරක්ෂිතයේ ශාක විශේෂ 301ක් තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා some 133 animal species. හරි. some කියන්නේ සමහර සත්ව විශේෂ 133ක්. සත්ව විශේෂ 133ක්, ශාක විශේෂ 301ක් and 59 species of birds. කුරුළු විශේෂ 59ක්. හරි. මේ ගාන තියෙනවා මෙන්න මෙච්චරක් ඉන්නවා සහ තියෙනවා. ශාක විශේෂ නම් 301ක් ඉන්නවා, කුරුළු විශේෂ 59ක් ඉන්නවා, සත්ව විශේෂ 133ක් ඉන්නවා. making it very rich. ඒ කියන්නේ ඒක ඉතා පොහොසත් කරමි. හරි. rich කියන්නේ පොහොසත් නේ. මෙතන rich කියන්නේ මේ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සල්ලි වලින් නෙමෙයි. ජෛව විවිධත්වයෙන් පොහොසත්. තන මේකින් රිච් කියන්නේ පොහසත් කරමි. මේක තේරුම මෙන්න ක්‍රියාපදේ පොහසත් කරමි. රිච් කියන්නේ පොහසත්, ඒක ක්‍රියාපදයක් නෙමෙයි. ක්‍රියාපදය බවට පත් කරන්න මේක දානවා. ඒ කියන්නේ පොහසත් කරමින් කියලා ලියන්න. ඉට් කියන්නේ ඒක. ඒක පොහසත් කරමි. මොනවෙන්ද? සල්ලි වලින් නෙමෙයි, ඉන් මනි නෙමෙයි, ඉන් බයෝඩයිවර්සිටි. ඒක ජෛව විවිධත්වයෙන් පොහසත් කරමින්. හරි. ඒක ජෛව විවිධත්වයෙන් පොහසත් කරමි. කියන්නේ ගොඩක් ශාක සහ සත්ව විශේෂ ඉන්න නිසා හොඳ ජෛව විවිධත්වයක්, පොහසත් ජෛව විවිධත්වයක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා වම් පැත්තේ waterfalls කියලා. බලන්න waterfalls දියලි තියෙනවා. හරි. ගොඩක් උසේව නෙමෙයිනේ. Inside the forest. වනාන්තරයේ ඇතුලේ, වනාන්තරයේ ඇතුලේ there are තියෙනවා many streams. මෙනි කියන්නේ බොහෝ. ස්ට්‍රීම්ස් කියන්නේ මොනවද? ස්ට්‍රීම්ස් දොළපාරවල්, ඇලවල්, දොළවල්. හරි. වනාන්තරයේ ඇතුලේ බොහෝ දොළපාරවල් තියෙනවා. ඇඩින් ලයිෆ්, ඒවා තියෙන්නේ කොහමද? ඇඩින්, එකතු කරමින්. ලයිෆ්, ජීවය. ජීවය එකතු කරමින්. ලියන්න ඇඩින් ලයිෆ් කියන්නේ ජීවය එකතු කරමින්. මොනවද? To the vegetation. vegetation කියන්නේ වෘක්ෂලතා, ගහකොළ, වෘක්ෂලතා. නැ වෘක්ෂලතා වලට ජීවය එකතු කරමින් බොහෝ දොළපාරවල් තියෙනවා මේ වනාන්තරය ඇතුලේ. හරි. මේ වනාන්තරය ඇතුලේ බොහෝ දොළපාරවල් තියෙනවා වෘක්ෂලතා ආදියට ජීවයක් එකතු කරමින්. අන්න ඕල්දෝ පාවිච්චි කරලා තියෙනවා. එහෙම වුණත් හරි. Deforestation කියන්නේ මොකද්ද? Deforestation කියන්නේ වන විනාශය. හරි. විල්පත්තු වගේ. Deforestation වන විනාශය.
වන විනාශය has affected කියන්නේ මොකද්ද බලපාලා තියෙනවා කියන තේරුම affected කියන්නේ බලපාලා past participle එක බලපාලා has කියන්නේ තියෙනවා බලපාලා තියෙනවා ඕල්දෝ කියන එක මුලට ගත්තාම බලපාලා තිබුණත් හරි එතකොට මේකත් එක්ක සම්බන්ධ වුණාම මේ දෙකේ තේරුම බලපාලා තිබුණා මොකද්ද ඩිෆරස්ටේෂන් වන විනාශය ඩිෆරස්ටේෂන් කියන්නේ වන විනාශය ආ මොකද එන තේරුම වන විනාශය බලපාලා තිබුණත් දෙම් ඒවට කියන්නේ මොනවද අර ස්ට්‍රීම්ස් වල දොළපාරවල් වලට හරි එහෙනම් වනාන්තර කපපු නිසා වැස්ස අඩු වෙලා දොළපාරවල් වල වතුර අඩු වෙලා එහෙනම් වන විනාශය අර දොළපාරවල් වලට බලපාලා තියෙනවා හරි වන විනාශය දොළපාරවල් වලට බලපාලා තිබුණත් එහෙම වෙලත් හැබැයි තාමත් these streams මේ දොළපාරවල් වල වතුර තියෙනවා ඒත් these streams මේ දොළපාරවල් create නිර්මාණය කරනවා මේ දොළපාරවල් නිර්මාණය කරනවා මොනවද several several කියන්නේ කිහිපයක් කියන several කිහිපයක් කිහිපයක් beautiful cascades ලස්සන දියෑලි cascades කියන්නේ දියෑලි හරි එහෙනම් වන විනාශය මේ දොළපාරවල් වලට බලපාලා තිබුණා වතුර අඩු වුණත් තාමත් මේ දොළපාරවල් ලස්සන දියෑලි කිහිපයක් නිර්මාණය කරනවා හරි දොළපාර ගිහිල්ලා පොඩක් උස් තැනකින් පහළට වැටෙනකොට දියැලක් නිර්මාණය වෙනවා. හයිකින් කියලා තියෙනවා ඊට පස්සේ දකුණු අත පැත්තේ. 11 වසර පොතේ වැඩිපුර විස්තර කරනවා හයිකින් ගැන. මොකද හයිකින් කියන්නේ? හයිකින් කියන්නේ මොකද? කඳු තරණය. එහෙනම්මදි හයිකින් කියන්නේ? කඳු තරණය. ඔව් කඳු තරණය නැත්තම් පිටිසර පළාත් වල ඇවිදින්න යන එක කඳු නගින්න වෙන්න පුළුවන්. නැත්තම් පිටිසර පළාත් වල කැලෑවල් වල එහෙම ඇවිදින්න යන එකට කියනවා හයිකින් කියලා. කඳු නගිනවා වෙන්නත් පුළුවන්. හරි ඒකේ තේරුම තමයි ගැමි ප්‍රදේශවල ඇවිදින්න. පිටිසර පළාත්වල නැත්නම් ගැමි ප්‍රදේශවල නැත්නම් වනාන්තරවල කඳු වල වෙන්න පුළුවන්. හරි ඇවිදින්න. ඇවිදින්න යන එක. හරි. දැන් නකල්ස් යනවා නම් හයිකින්. හෝටන් තැන් යනවා නම් හයිකින්. හරි. හන්තාන යනවා නම් හයිකින්. බොහෝ විට කඳු තමයි ශ්‍රී ලංකාවේ නේද? පිටිසර ප්‍රදේශ වල ඇවිදින්න යාම බලන්න හයිකින් කියලා තියෙනවා ද වෝටර් ලෙවල් දැන් සාමාන්‍ය හයිකින් යන්න නම් මේ දොළපාරවල වතුර වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද වැඩි වුණත් අපහු එන්න වෙන්නේ නැහැ නේ දහගෙන යයි අඩු වෙන්න ඕන නේ හරි එහෙනම් අර දියෑලි වල වතුර වැඩි කාලට ගිහිල්ලා හරියන්නේ නැහැ හයිකින් වලට යන්න ඕන එහෙනම් වතුර අඩු වෙන්න ඕන මම මේක විස්තර කරනවා දියෑලි බලන හොඳට වහින කාලේ යන්න ඕන හයිකින් යනවා වහින එක අඩු කාලේ වර්ෂාපතනයේ අඩු කාලේ යන්න ඕන හරි බලන්න ද වෝටර් ලෙවල් වතුර මට්ටම ඔෆ් ද ස්ට්‍රීම්ස් දොළපාරවල් වල ඉස් ලෝ අඩු වෙනවා ලෝ කියන්නේ අඩු ඉස් කියන්නේ වෙනවා දොළපාරවල් වල වතුර මට්ටම අඩු වෙනවා වෝටර් ලෙවල් කියන්නේ වතුර මට්ටම from march to april මාර්තු සිට අප්‍රේල් දක්වා හරි from කියන්නේ සිට to කියන්නේ දක්වා මාර්තු සිට අප්‍රේල් දක්වා මේ දොළපාරවල් වල වතුර මට්ටම අඩු වෙනවා. එහෙනම් ඔගස්තු සැප්තැම්බර් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් වතුර මට්ටම අඩුයි. එහෙනම් ඒ කාලේට යන්න හොඳයි හයිකින් වලට. ඇවිදින්න යන්න හොඳයි. දෝසා දෝස් කියන්නේ ඒවා ආ කියන්නේ වෙනවා ඒවා වෙනවා අයිඩියල් ටයිම්ස් කදිම වෙලාවල් නැත්නම් නියම වෙලාවල් මොනවටද? ටු විසිට් බලන්න යන්න බලන්න යන්න කන්නෙලිය කන්නෙලිය බලන්න යන්න ෆෝ හයිකින් හරි ඇවිදීම සඳහා නැත්නම් පිටිසර ප්‍රදේශවල ඇවිදීම සඳහා ෆෝ කියන්නේ සඳහා එහෙනම් හයිකින් සඳහා කන්නෙලිය බලන්න යන හොඳම කාලය මොනවද මාර්ච් ටු ඒප්‍රිල් ඇන්ඩ් ඕගස්ට් ටු සැප්තැම්බර් හරි ඊළඟ පිටුවට පෙරලා ගන්න ඒකේ ඇක්ටිවිටි 1 මොකද පොතේ ලියන්න අවශ්‍ය නැහැ ඇක්ටිවිටි පොතේ ලියන්න අවශ්‍ය නැහැ යා කරන්න තියෙන්නේ වම් අත පැත්තේ වචන තියෙනවා ඒවා තේරුම දකුණු අත පැත්තේ තියෙනවා අගල යා කරන්න බෑ words and meanings ආදී අගල යා කරා දැන් biodiversity කියන්නේ මොකද්ද ජෛව විවිධත්වය ජෛව විවිධත්වය කියන එකේ තේරුම තියෙන දකුණු අත පැත්තේ අගල හොයලා යා කරා
මම දෙකට පේපර්ස් කරන්න මොකද ටෙස්ට් බුක් එකේ පාඩම ඉවර වෙන්න ඕනේ මෙන්ට නොවැම්බර් වෙද්දි උපත ඉවර කරනවා अच्छे पैंसले एक वचन दंडता पटा अमार योगना एक्टिव टू करा अरे एक वचन दंडता एक्टिव टू करा एक्साम्पल से याद दिलाने लगा के याद दिलाना इन वाक्य है ना ऑल्दो ही वर्क हार्ड ही कुडंट पास द एग्जाम हरी सानित्मा हरी माय फादर इतने इज हो ना माय फादर इज रेडी मतलब माय फादर वर्स रेडी अति इतना वर्स रेडी मगे दाद रेडी उना क्या ना वर्स दो ना मगे दादा लास्ट यू नो टू गो टू ऑफिस व्हाइल माय मदर वाज प्रिपेयरिंग द वाज प्रिपेयरिंग द ब्रेकफास्ट हरि व्हाइल माय मदर एहांसा मेहेम एनो ना वाज प्रिपेयरिंग क्लियर करमी हिटी आतरे द दान एपा ब्रेकफास्ट करे खाली कैमरा डे खाली ब्रेकफास्ट लंच डिनर द दान एपा මගේ අම්මා බ්‍රෙක්ෆාස්ට් එක පිළියෙල කරමින් හිටිය අතරතුරේ මගේ තාත්තා සූදානම් වුණා ඔෆිස් යන්න. My father was ready. එහෙම ගලන හරිද ගොඩ්. අලු දෙනවා. බයෝඩයිවර්සිටි මොකක්ද තේරුම? දකුණු පැත්තෙන් තේරුවද? මොකද ජෛව විවිධත්වය කියලා කියන්නේ?
උත්තර කියන්න බලන්න. A group of animal or plants having common characteristics. ඒක විශේෂනේ. ඒක විශේෂ. හරි විශේෂ විවිධත්වය තමයි ජෛව විවිධත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ එක එක විශේෂ ඉන්නවා. සත්තු ගොඩක් ඉන්නවා. එක එක ජාතිවල සත්තු. හරි එක එක ජාතිය සත්තුවල ගොඩක් එකතුවක්. එක එක ජාතිවල ශාකවල එකතුවක්. ඒ ඔක්කොගෙම එකතුවර කියන ජෛව විවිධත්වය කියලා. ජීවීන් අතර විවිධත්වය. සයන්ස් වගේ වෙනවා වැඩි කියලා දෙන ගියෝ. හරි බයෝඩයිවර්සිටි කියන්නේ මොකද්ද එහෙනම්? වෙරයිටි. වෙරයිටි කියලා එන එක. හරි වෙරයිටි ඔෆ් ස්පීසීස්. වෙරයිටි කියන්නේ විවිධත්වය. ඔෆ් ස්පීසීස් විශේෂවල. හරි විශේෂවල විවිධත්වය. මොන විශේෂද? ඔෆ් ප්ලාන්ට්, ශාක ඇන්ඩ් ඇනිමල් ලයිෆ් සහ සතුන්. හරි ශාක සහ සත්ත්ව විශේෂවල විවිධත්වය විදින රීජන් කිසියම් කලාපයක් ඇතුළත. රීජන් කියන්නේ කලාපයක්. රීජන් කලාපයක්. විදින් කියන්නේ ඇතුළේ. ඇතුළත. එහෙනම් කලාපයක් ඇතුළත ශාක හා සත්ත්ව විශේෂවල විවිධත්වය. කලාපයක් ඇතුළත ශාක හා සත්ත්ව විශේෂවල විවිධත්වය. ඒ කියන්නේ කිසියම් ප්‍රදේශයක් තුළ ඉන්න ශාක හා සතුන්ගේ විවිධත්වය. සිම්පල්. හරි ඒක තමයි ජෛව විවිධත්වය කියලා කියන්නේ. විදින රීජන් කියන්නේ කලාපයක් ඇතුළත. Species විශේ෷ විශේ෷ කියන්නේ මොකද්ද? එක හා සමාන ලක්ෂණ තියෙන සත්තු ගොඩක් නැත්නම් ශාක ගොඩක් නේ. විශේෂ වල තමයි group of එන්න ඕන. හරි species වල තමයි එන්න ඕන. දෙවෙනි එක එන්න ඕන. A group කියලා එන්නේ. A group කියන්නේ මොකද්ද? කණ්ඩායමක් සමූහයක්. Of animals සතුන් කණ්ඩායමක්. Or plants ශාක සමූහයක්. Having තියෙන common common කියන්නේ පොදු පොදු characteristics කියන්නේ ලක්ෂණ පොදු ලක්ෂණ එන පොදු ලක්ෂණ තියෙන ශාක සමූහයක් ඒකට විශේෂයක් කියලා කියනවා එහෙම නැත්නම් පොදු ලක්ෂණ තියෙන සතුන් සමූහයක් විශේෂයක් කියලා කියනවානේ හරි පොදු ලක්ෂණ තියෙන ශාක හෝ සතුන් සමූහයකට කියනවා විශේෂයක් කියලා species හරි vegetation මොකද උත්තරේ vegetation මොකද vegetation කියන්නේ plants taking collectivity yeah very good plants පැල ඒක පැල අරන් තියෙනවා පැල ගත්තොත් collectively සමූහයක් ලෙස හරි එතන මේ කරපුණා ශාක කියලා plants ශාක ශාක කියනවා කියන්නේ දැන් මෙතන ගැලපෙන්නේ සමූහයක් ලෙස ගත්ත ශාක يعني ශාක ගොඩක් වෘක්ෂලතා ශාක සමූහයකට කියනවා vegetation කියලා. හරි වෘක්ෂලතා. Cascade DL මොකද? Small waterfall කුඩා DL. ශ්‍රී ලංකාවේ තියෙන ඔක්කොම cascades තමයි හරි. හරි නායකරා වගේ තමයි waterfall කියලා කියන්නේ. ඇත්තම ගත්තොත් ලංකාවේ තියෙන ඔක්කොම cascades තමයි. හරි කුඩා දියල කැස්කේඩ් රිසර්ව් රක්ෂිතය රිසර්ව් කියන්නේ රක්ෂිතය මොකද්ද රක්ෂිතය කියන්නේ කො ප්ලේස් ප්‍රදේශයක් ප්ලේස් ඇලොකේටඩ් ෆෝර් ස්පෙෂල් යූස් යා ප්ලේස් ඇලොකේටඩ් වෙන් කළ ප්‍රදේශයක් හරි වෙන්කල ප්‍රදේශය for special use විශේෂ භාවිතය සඳහා special use use කියන්නේ විශේෂ භාවිතය විශේෂ භාවිතය සඳහා වෙන්කල ප්‍රදේශයක් හරි ඒ ප්‍රදේශයට අනවසරෙන් ඇතුල් වෙන්න බෑ විශේෂ භාවිතය සඳහා වෙන්කල ප්‍රදේශයක් හරි විශේෂයෙන් ඔය පරිසර විද්‍යාඥයන්ට පරිශන කරන්න හරි බයෝ කරන විට පරිශන කරන්න වෙන්කල ප්‍රදේශයක් කියලා ගන්න පුළුවන් හරි ඒවයි මුකුත් හානි කරන්න බෑ ගස් කපන්න බෑ මුකුත් අහනම් හරි සතුන්ගේ දඩයම් කරන්න බෑ පක්ෂිතයක් හරි එහෙනම් විශේෂ කාර්යයක් සඳහා නැත්නම් විශේෂ භාවිතය සඳහා වෙන්කල ප්‍රදේශයක් හරි හයිකින් හයිකින් කියන්නේ මොකද්ද ප්‍රතින් වෝකින් ඉන් ද කන්ට්‍රිසයිඩ්
හරි වෝකින් කියන්නේ ඇවිදීම in the countryside ගැමි ප්‍රදේශවල ඇවිදීම countryside කියන්නේ ගැමි ප්‍රදේශ හරි වෝකින් in the countryside ගැමි ප්‍රදේශවල ඇවිදීම next one abundant විශාල ප්‍රමාණයන්ගෙන් abundant කියන්නේ විශාල ප්‍රමාණයන්ගෙන් මොකද එහෙනම් plentiful 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 කියන්නේ ගොඩක් තියෙනවා විශාල ප්‍රමාණයන්ගෙන් හරි next one deforestation වන විනාශය මොකද process for destroying a forest yeah process ක්‍රියාවලිය process කියන්නේ ක්‍රියාවලිය වන ක්‍රියාවලිය of destroying of එකට පස්සේ එන ක්‍රියාපදයට ing ඕන දාලා තියෙනවා destroying කියන්නේ විනාශ කිරීම destroy විනාශ කරනවා destroying විනාශ කිරීම ඒක නාම පදයක් a forest වනාන්තරයක් වනාන්තරයක් විනාශ කිරීමේ ක්‍රියාවලිය හරි වනාන්තරයක් විනාශ කිරීමේ ක්‍රියාවලියට කියනවා deforestation කියලා හරි නරක වැඩක් නේ ඔක්කොම හරි ඇතුස ट्रैवल गाइड्स संचारे करने कट्टी दे किसी हम पत्रिका वाकनी विस्तर अडंगू पत्रिका इन्हें मेक संचार के बल खाने लिए अवबोध कैटी खाने लिटी अन्न ही मेक बेलू हम अभी की वाई का ब्रोश हुआ का रीड ब्रोश हुआ ऑन खाने लिए गए ऑन क्या गए खाने लिए गए तीन विस्तर पत्रिका किए वाण एंड फिल इन द ग्रीट ये वाला वगू संपूर्ण कर तीनों खाने लिए दाला හරි මාත් එකම කරමු එකට කරමු අපි ඔයාලට මේකම ලියන්න ඉඩ මදි වෙයි ඇක්ටිවිටි පොතේ ලියන්න ඇක්ටිවිටි පොතේ ලියන්න 892 ඇක්ටිවිටි 2 write with me මාත් එකම ලියන්න හරි ලොකේෂන් එක මොකද්ද ලොකේෂන් එක කොහෙද තියෙන්නේ මේක කොහෙද ගෝල් ඩිස්ත්‍රික්ට් නේ ගාල් ඩිස්ත්‍රික්ට් එකේ ගාන පොඩ්ඩක් साधन प्रोविंस के लिए पुलवा गार्ड डिस्ट्रिक्ट के मैदान नहीं थी गोल डिस्ट्रिक्ट ताई इनके लिए दाना पुरा इन गोल डिस्ट्रिक्ट गार्ड डिस्ट्रिक्ट का ये समय दिए बस दिना डिस्टेंस हर मात्र का मिलिया ना ना पाले नहीं तो तेरे इन गोल डिस्ट्रिक्ट Next one distance. Distance කියන්නේ දුර. Distance කියන්නේ දුර. From Colombo, Colombo city දුර. හරි Colombo city දුර. නැත්නම් ඕ main city. Main city කියන්නේ ප්‍රධාන නගරය. ප්‍රධාන නගරයේ සිට හෝ Colombo city දුර. කොච්චරද? 2 kilometers. ඔව් 125 kilometers නේ. ඕනනම් අපිට දාන්න පුළුවන් away. During TNA, during from Colombo, Colombo city kilometer se kaise visi bahat during T. Ab ek nahi bati during. Next one number 3. Importance. Vedagat kam. Mahat mein ki vedagat kam. Kya nala? Yeh la jayu vidatya kya nani? It is ek venava. जैवते पोहसत की मतलब लास्ट में रिच पोहसत इन बायोडायवर्सिटी एक जैव विविधते पोहसत वेनवा हरि अट्रैक्शंस अट्रैक्शंस के मतलब सित्त दगाना तें मतलब सित्त दगाना तें मेके दिए beautiful cascades
beautiful cascades. So, cascades ek nam karanna puluwan ona. Hari? Anagimale Falls. Anagimale yal. Natha cascades kiwath hari. Edath hari ha. Lassana diyali kiwath hari. Ehema naththam Narangas. The Narangas. Yal. හරි මේ නමක් නිසා මේවත් කැපිටල්ලා proper nouns තව තවන්නම් කියන්න පුළුවන් streams දොළපාරවල් streams දොළපාරවල් and various විවිධ species විවිධ විශේෂ of විවිධ විශේෂ වල plants සතුන් animals sorry plants කියන ශාක animals සතුන් හරි and තමඩ birds කුරුල්ලෝ මේ කිහිපයක් ලියවත් ඇති ආ ඔක්කොම ලියවත් දිනන වඩා හොඳයි දෙක තුනක් ලියවත් ඇති විවිධ විශේෂ වල ශාක සතුන් සහ කුරුල්ලෝ ඒවට ආකර්ෂණය වෙනවා සංචාරකයෝ හරි best time හොඳම වෙලාව to visit බලන්න යන්න හොඳම වෙලාව මොනවද හොඳම කාලේ මාස වඩා මාසවලදී මෙතෙන්දී අපිට ක්‍රම දෙකකට ගන්න පුළුවන් නේ hiking සඳහා නම් අපිට දැක්ලා hiking for hiking hiking සඳහා නම් මොන මාසෙද March to April මාර්තු සිට අප්‍රේල් දක්වා and August අගෝස්තු සිට ඔගස්තු සැප්තැම්බර් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා තමයි හයිකින් සඳහා නම් ඇවිදින්න යනවා නම් හරි ඊට පස්සේ දියලි බලන්න යනවා to see cascades to see දකින්නට cascades බලන්න මෙතන ග්‍රැම තියෙනවා टू එකට පස්සේ ක්‍රියාපදේ නිකම්ම තියෙනවනේ ing දාන්න බෑ. ෆෝ එකට පස්සේ ක්‍රියාපදේට ing දාන්න ඕන. ෆෝ එකට පස්සේ verb එකට ing දාන්න ඕන. හරි. ටූ එකට පස්සේ ක්‍රියාපදේට ing දාන්න. හරි. දියලි බලන්න යනවා නම් මොනවාද? මේ ට ජූලයි. මේ සිට ජූලි. මේ ට ජූලයි. and October and November නේ. දම් කමාවක් දාලා October and November. මාසල නම් මුල්ලපුර කැපිටල් නම් proper nouns මුල්ලපුර කැපිටල්. මාසයක නමක් නම් මුල්ලපුර කැපිටල්. දියලි බලනවා නම් මේ මාස hiking ඇවිදින්න යනවා නම් මේ මාස. හරි ඉක්මන ලියගන්න. හරි දෙවියන් නැතු සර් Don't be lazy කම්මැලි වෙන්න එපා හරි නෙත්නි හරි චතුමිනි හරි උදාන් හරි නැතු සංගි නිරණ අනිතයික් මකර එහන්සා හරි සනිත්මා හරි සඳිල් හරි ඉසාරා එකෝණික බලන්න හරිද හරි හරි ඇක්ටිවිටි 3 එකට එන්න එහෙනම් පිටුව 93 ඇක්ටිවිටි 3 පිටුව 93 ඇක්ටිවිටි 3
හරි. හරි වැරදි දාන්න තියෙන. හරි නම් T වැරදි නම් F නේ. ඕලෙල් ප්‍රශ්නයක් වගේ මේක. හරි දැන් මේ වගේ ප්‍රශ්න ඒවා කරද්දි කම්මැලි වෙනවා නම් හරි. එහෙනම් 15 වෙනි ප්‍රශ්නේ ඕලෙල් කරලදී නොකර ඉන්න තමයි වෙන්නේ. මීට වඩා ගොඩක් දිග, මීට වඩා ගොඩක් අමාරු ඒවා තමයි ඉන්නේ ඒකේ. හරි. මේ වගේ ප්‍රශ්නයක් තමයි ඉන්නේ. මේ පොඩ පොඩ හුරු කරන්නේ ඕලෙල් වලට. ඒකක් ගන්න තමයි හුරු කරන්නේ. බලන්න. Read the passage. ඡේදය කියවන්න about කන්නෙලිය. කන්නෙලිය ගැන. And say පවසන්න whether කියලා whether කියන්නේ කියලා. The following statements පහත ප්‍රකාශ are true or false හරිද වැරදිද කියලා කියන්නලු කන්නලිය ගැන ඡේදය කියවලා හරි පිටු 93 හරි මම විනාඩියක් දෙන්නම් ටක් ගාලා කරන්න බලන්න T නම් හරි නම් T වැරදි නම් F මේකෙම දාන්න අච්චුපතෙන් පැන්සලෙන් දාන්න පුළුවන් හරියක් පාඩුවන ඇක්ටිවිටි පොතේ ලියන්න පුළුවන් අංකේ දාලා නැත්නම් අච්චුපතෙන් පැන්සලෙන් කරන්න පුළුවන් හරියක් තරණේ වෙන දැන් ඒකාකාරී ප්‍රවේගයෙන් ගියා නම් වැඩ කරන විදිහ ලකුණු 70 මට්ටමේ විදිහ කියලා හිතන්නකො. හරි දැන් මේ දැසල මන්දනේ වෙලා ඇති. ලකුණු 65ට 50ට වගේ බහැලා ඉත සමහරක. මේ මට්ටේ වෙනට අග්ගල තරණේ වෙනවා දැන් අහ 90 මට්ටමට එන්න ඕන. දැන් ගොඩක් මහන්සිල වැඩ කරන්න ඕන නා. ඒකක් ගන්න ඕන නා. ඒකක් ගන්න ඕන නා කියන්නේ DC ගන්න නෙමෙයි ඒකක් ගන්න. තරණය වෙන කාලේ හරි ගොඩක් වැඩ කරා වැඩ කරන මේකේ වැඩි කරා ඉවරද හරියා netmi hari උදාන් හරි ආ දෙවෙනි එකත් ඉරිගහන තියෙන දෙවෙනි එකත් කරන්න පුළුවන් දෙවෙනි එක ඉරිගහන තියෙන මේ ඡේදය සඳහා වඩා මේ ඡේදේ ප්‍රධාන අදහස මොකද්ද කියලා අහන්න. මේ ඡේදේ ප්‍රධාන අදහස අහන්න. ගොඩක් ලේසි. ඡේදේ ප්‍රධාන අදහස කුමක්ද කියලා අහන්න. ඉරිගහන දේ. Very easy. A cake walk. Spoken English class එකේ නැතු ඉන්නේපා මොකද ඒක වැදගත්. ඔයගලන්ට free time එකක් තියනවා නම් එන්න. ඒ වලට වෙන class එකක් නැත්තම්. මොකද dialogues पेपर के ओलेल पेपर के අවසාන ප්‍රශ්න ටෙස්ට් 16 ලකුණු 15ක් හම්බ වෙනා දෙබස් එකට නේ ඩයලොග් එක. හරි. හිතන්න මේ ඩයලොග් එක ලියන එක ලේසි. රචනාව ඔයා දන්නේ නැති දෙකින් ආවා. කරුණු නැති රචනාවක් ආවා. ලියන්න බෑ. එහෙනම් ඩයලොග් එක තෝරගන්න වෙනවා. හරි. ඩයලොග් එක ලියන්න වෙනවා. කියන්නේ ඩයලොග් එක ලියන්න ඕනේ ස්පෝකන් ඉංග්‍රීසි වලින්. ඒ නිසා ස්පෝකන් ඉංග්‍රීසි පේපර් එකට වැදගත්. මිස් කරගන්න එපා. Read the passage. Chede kiyavanna about kanneliya. Kanneliya gana chede kiyavanna and say pavasanna whether the following statements are true or false. Pahata prakasha harida waradida kiyala. Palaweni eka. Kanneliya is kanneliya wenawa the one and only ekama. One and only kiyanne ekama eka vitarai. Forest reserve වන රක්ෂිතය in Sri Lanka ලංකාවේ එකම වන රක්ෂිතය කන්නෙලියද T-F-ද false false F නේ F තියනවා හරි හරි මේක තියෙන්නේ one of the largest forest reserves one කතාව තියෙන එක මොනවයින් එකක්ද ලොකුම වන රක්ෂිත ගොඩකින් එකක් එකම නෙමෙයි ගොඩකින් එකක් ඒසයික වැරදි එකම කියන එක වැරදි එකයි විතරක් එක විතරක් නෙමෙයි තවත් තියෙනවා නම්බර් 2 there is තියෙනවා a variety of wild life variety කියන්නේ විවිධත්වයක් තියෙනවා මොනවද වනජීවීන්ගේ wild life වනජීවී හරි වනජීවීන්ගේ විවිධත්වයක් තියෙනවා in the kanneliya forest reserve kanneliya වනරක්ෂිතය තුල වනජීවීන්ගේ විවිධත්වයක් තියෙනවලු හරිද ජෛව විවිධත්වයක් තියෙනවද
Yeah. Oh, tine. Vida vishesha wala shaka tiyena, satun tiyena. Hari vishesha 100 ganan, 300 ganan, 50 ganan hema tiyena ne. Hari matake hari. E ganan tiyena. Vida vishesha wala shaka saha satun innawa. Thore eka hari. Number 3. March is a good time. Martu maase a good time. Honda kaalayak wenawa to visit Kanneliya, Kanneliya balanna yanna to see the waterfalls. Diyali balanna honda kaalayak. Harida? Diyali balanna martu maase hondaida? Falls. Falls eka waradi. Pan diyali balanna honda? Ready? May to July, October and November. Mekata martu aithi wenna ne. Esa meka waradi. मार्च मासे वातुर आडू दियाली बाला नेचर होंडा ने एक हाइकिंग वाला होंडा नंबर फोर डिफोरेस्टेशन वाना विनाश है हैज अफेक्टेड बालापाला ती है ना वा द वाटर लेवल्स वातुर मट्टांग वाले टे ऑफ द स्ट्रीम्स दोलापारा वाले वातुर मट्टांग वाले टे बालापाला ती है ना वालू दोलापारा वाले वातुर मट्टांग वाले बालापाला ती है ना वालू वाना विनाश है हर दे ट्रू ट्रू बाने में कितनी बाने हाइकिंग वाले ती है ना although deforestation has affected them hari ena vana vinashe ewata bala pala tiyena ewata kiwe dola parawal wal patra matta madu wen hethula tiyena vana vinashe hari ena gas kapana desha balak kiyanne chanda denne pa hari number 5 hiking hiking kiyanne mokadda vana antara wala ewidima is difficult amaru wenawa In the month of June, June maase di amaru anda ban. Nikama June kiyot kathai. In the month of June kiyot wada lassana. June maase. June ma June month neme. In the month of June lassana krame. June maase amaru enawalu hiking yane ida. Difficult kene amaru. Harida? Hari. True. True. Ban. June maase aithi ne metrane May June. Metrane thi. Enang ekaale diyali balanna hondai. එකෙන වැස්ස වැඩි ඇවිදින්න යන අමාරුයි හරිනේ නේද මෙතන හයිකින් වලට ගැලපෙන්නේ නැහැ ජූන් මෙතනත් නැහැ ඒක හරි නම්බර් 2 which of the following පහතේ වයින් කුමක්ද is වෙන්නේ the main idea ප්‍රධාන අදහස of this passage මේ ඡේදයේ ප්‍රධාන අදහස වෙන්නේ මොකක්ද මොකක්ද there are many places of nature beauty Like Kanneliya in Sri Lanka. एक अदर. बालम अभी एक ही नेकी वाले बालम. मैं ओको महारी या हरी में कौन है दौरान? वडात में गले पहने के दौरान. पहले निकल बालम देयरा. देयरा के अने तीन नवा many places. बहुस्थान तीन नवा of natural beauty. स्वाभाविक लास्टन तीन ना बहुस्थान तीन नवा like Kanneliya. Kanneliya वागे like क्या ने वागे in Sri Lanka. लंका वे Kanneliya वागे स्वाभाविक लस्सन तीयन बहु स्थान तीयन एक हरी मैं चेदे प्रधान अदहस एक चेदे Kanneliya गया वितरम की हुई अनित स्थान गया कथा करें अनित स्थान वाले एकाक्य रखी हुए एक हरी अनित स्थान गया कथा करने गया चेदे प्रधान वशन कथा करें Kanneliya गया एक तीन दियाली सतुन शाक जैव विदत्ते स्ट्रीम्स ये वगैरह कथा करें पिहिटीन इतकोट एक नेमे प्रधान मेकने ये वाक्य हरि लंका वे Kanneliya वगे स्वाभाविक लस्सन तीन तवत्त तीयन एक हरि वाक्य हरे बे एक प्रधान दहस नेमेने देवनी कबलम Kanneliya ईज Kanneliya वेनवा एन आइडियल खादिम डेस्टिनेशन गमनांतया डेस्टिनेशन केने गमनांते कोहेरी अनतना फॉर नेचर लवर्स स्वभादहमट आदरे करन्नन संदहा स्वभादहमट आदरे करन्नन संदहा यान्न पुलुवा खादी में गमना अंत्यक वेना लो Kanneliya हर द हर ने ऐ मेके सोबाहे के लास्ट ने तमाई वैडी मेके कुचरात विस्तर करें ने दियालिती है ना स्ट्रीम्स ती है ना कुरुल्लोई ना शाकती है ना सत्तुई ना हर जावी दत्ते ती ना हो देते हाइकिंग वाले हों दाय इगनी सा नेचर आवेस लड़ सोबाह दाम डादरे कराने देखे लस्सन गए कथा स्वाभाविक लस्सन गएल Kanneliya cannot be visited ए पैसिव वॉइस अरे cannot be visited Kanneliya बलान्या बे पैसिव वॉइस
කන්නෙලිය බලන්න යන්න බෑ throughout the year අවුරුද්ද පුරාවට throughout කියන්නේ පුරාවට අවුරුද්ද පුරාවට කන්නෙලිය බලන්න යන්න බෑ due to කියන්නේ නිසා due to නිසා නැත්නම් හේතුවෙන් මොනවා නිසාද climatic conditions දේශගුණික තත්වයන් climatic conditions දේශගුණික තත්වයන් දේශගුණික තත්වයන් නිසා අවුරුද්ද පුරාවට කන්නෙලිය බලන්න යන්න බෑ throughout කියන්නේ පුරාවට due to කියන්නේ නිසා climatic conditions කියන්නේ දේශගුණික තත්වයන් නිසා අවුරුද්ද පුරාවට කන්නෙලිය බලන්න යන්න බෑලු මොකද කියන්නේ එකත් හරි නේ දියලි බලන එක කාලයක් හයිකින් යනවා තවත් කාලයක් අවුරුද්ද පුරාවට හයිකින් යන්නත් බෑ අවුරුද්ද පුරාවට දියලි බලන්න යන්නත් බෑ එකත් හරි හැබැයි ඒක ප්‍රධාන අදහස නෙමෙයි ප්‍රධාන අදහස මේකේ ලස්සන නේචර් ලවර්ස් ලාට මේක හොඳ තැනක් කියන්නේ There's a nice song, listen to it. Ruttarekata deka. Devenika thamai hari.